අපේ විදුහල්පති උදිත ගුරුතුමාණනි ඒ වගේම අපේ අයිබෝවන් පියවරුන් ඒ වගේම ආදරණීය පුංචි දූල පුතාලගිනු අවසර ඇත්තෙන් අද අපි අපේ පන්තිවල මේ පුංචිම පන්තියට ආවා ඒ කියන්නේ අද අපි හයේ පන්තිය පටන් ගන්නයි යන්නේ දැන් ඊයේ පෙරේද වෙනකල් මගේ අන්තිම පන්තිය වෙලා තිබ්බේ හතේ පන්තිය. හතේ පන්තියට උගන්වද්දි පුතේ මට දැනුණ මේ හතේ පන්තියේ ඉන්න ළමයි මම උපාධි පන්තිවල අයට වඩා මේ පොඩි ළමයින්ගේ තිබුණා දක්ෂතා රැස. එහෙනම් මමයි විදුහල්පතිතුමයි හිතුවා අපි හයේ පන්තිය දක්වා ටිකක් පල්ලම් බහිමු. ඊළඟට පුතේ මේකදී උන්න තව එකක් මම පුතාලාගේ අම්මලා තාත්තලට කියන්න ඕන. පුතාලා අහලා තියෙනවද මොනිදාස කුමාරතුංග මහත්තයා ගැන? ලංකාවේ ජීවත් වෙච්ච සිංහල භාෂාව පිළිබඳ විසරදේ කොටින් කිව්වොත් මමත් එතුමාගේ පොත් කියවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඔක්කොම ඉගෙන ගන්න පුතේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පොත්. ඊළඟට ඒක කියලා මම පාඩමට එන්නම්. වරක් කුමාරතුංග මුනිදාස මහත්තයා කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලයේ උගන්වනකොට හතරේ පන්තියේ ළමයි කුමාරතුංග මුනිදාස මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න කුමාරතුංග මුනිදාස මහත්තයාට බැරි වුණා. ඊට පස්සේ කාමරයට ආපු මුනිදාස කුමාරතුංග මහතා ඒ ළමයා අහපු ප්‍රශ්න ගැන කල්පනා කරලා 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 පොත් දෙකක් ලිව්වා. එක පොත ව්‍යාකරණ විවරණය, අනිත් පොත ක්‍රියා විවරණය. ඒක මුලින්ම දක්වලා තියෙනවා අර පොඩි ළමයා මගෙන් හරස් ප්‍රශ්නයක් ඇහුවේ නැත්තම් මේ පොත මගෙන් ලියවෙන්නේ නැහැ. දැන් මමත් පටන් ගන්න යන්නේ හයේ පන්ති. දැන් හයේ පන්ති කියලා දැන් පුතාලට මම දිගින් දිගටම උගන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. කුමාරතුංග මුනිදාස මහත්තයා පොඩි ළමයින්ගෙන් ඉගෙන ගත්තේ අන්න ඒ විදිහ. දැන් අපිට පුතේ අය පන්ති පළවෙනි කතාව ජන කතාව. අපිට මුලින්ම තියෙන්නේ පුතේ ජන කතාව. සාමාන්‍යයෙන් පුතේ මේ ජන කතා කියලා කියන්නේ ගම්වල අම්මා තාත්තලා අපේ පරණ ඔය විනෝදෙට විවේකෙට කියපු කවි කතා. කවිත් කිව්ව කතත් කිව්ව වර්ග දෙකක්. දැන් මේක නම් ඉස්සෙල්ලම තියෙන කතාව. මේ කතා මම අරයට කියනවා, එයා තව කෙනෙකුට කියනවා, ලියන්නේ නෑ මේවා. මේවා පොතේ ඔක්කොම අහන්නේ කන් වලින්. දැන් ඒ කතාව මම කියන්නේ එක විදියකට, මගෙන් අහපු කෙනා කියන්නේ තව විදියකට. දැන් අපිට මුලින්ම තියෙන කතාව මෙන්න මේකයි. වරක් එක විලක් තිබිලා තියෙනවා. ඒ විලේ නියඟයක් ඇවිල්ලා එතන හිටියක් කොක්කු කීප දෙනෙක්. මේ කොක්කු මඩට බැහැලා අර වතුර වලේ හිටපු සියලුම කුඩමස්සු කෑවා. මොකද මේ නියඟේ කොක්කුන්ටත් බඩගිනි.
අන්තිමට කාගෙන කාගෙන ගියාම දැන් කුඩ මස්සු නෑ. දැන් කොක්කු දෙන්න කතා වෙනවා මෙහෙම. දැන් අපි මෙතනින් යන්න ඕන. මොද මේකේ මඩ ටික විතරයි තියෙන්නේ. මෙතන ඉඳලා වැඩක් නෑ. අපි ඔන්නෙහි කොහේ හරි වතුර තියෙන පළාතකට යන්න. එහෙම කියනකොට ওই වතුර හිටියා හැංගිලා ඉබ්බේ. ඉබ්බ මඩ ගොඩෙන් ඇවිල්ලා කොක්කු දෙන්නට කියනවා මං අහගෙන උඹලා දෙන්නගේ කතාව. දැන් උඹලා දෙන්න මේක දාලා යන්නනේ හදන්නේ. එතකොට මට මොකද වෙන්නේ? උඹලට පුළුවන් නේ මට උදව්වක් කරන්න. කොක්කු දෙන්න කියනවා උඹ මේ ඉබි කට්ටක් උස්සගෙන උඹ කොහොමද බම් පියාඹන්නේ? අපි දෙන්න නම් පියාඹලා යන්න. එතකොට ඉබ්බ කියනවා එහෙම කියන්න එපා. ටිකක් කල්පනා කළොත් උඹලට මාව ගෙනියන්න පුළුවන්. කොක්කු කියනවා ඒ කොහොමද? ලී කෑල්ලක් අරගෙන උඹල දෙන්න හොටවල් දෙකෙන් අල්ලගනි. මම මැද්දේ කටෙන් එල්ලෙන්නම් ඔය ලී මැද්දේ. අන්තිමට කොක්කු දෙන්න හා කියන. හැබැයි කොක්කුද අවවාදයක් දෙනවා, කට අරින්න නම් බෑ, ගමන ඉවර වෙනකල් ලීයේ එල්ලිලා ඉන්න ඕන. ඉබ්බහා කියන. දැන් ඔන්න කොක්කු දෙන්න හොටවල් දෙකෙන් ලීයේ ඉබ්බෙක් කුසන් දුවනවා පියාඹට. ටිකක් දුර යනකොට නරියෙක් මේක දකින. නරියට හිනා යන. මේ ඉබ්බෙක් කොහෙද මේ යන්නේ? එයා අහනවා කොහේද ඔය යන්නේ? කොක්කුන්ගේ ලීයක එල්ලිලා කියලා ටිකක් නරක වචනවලින් ඉබ්බට බනිනවා නරියා. එතකොට පුතේ අර කටේ එල්ලිලා ලීය එල්ලිලා ඉන්න ඉබ්බට හිතෙනවා බනින්න. ඉබ්බ බනින්න කට ඇරියා. ඇරපු ගමන් ඉබ්බ කැරගිල කැරගිල ඇවිල්ලා මඩවගුරකට වැටේ. කොක්කු පියාඹනවා. නරිය දුවගෙන දුවගෙන ඉබ්බ ළඟට එන. යා හිතනවා ෂා අද කෑමක් කහසින්ම වැටුණා. අද කනවා මං ඉබිමස් කියලා නරියා ඉබ්බව ඇද්දගෙන යන. හපනවා කට්ට. හපන්න බෑ හයියයි. ඉබ්බ බෙල්ල එළියට දාලා කියනවා මේ නරියෝ මම අවුරුදු ගානක් වේලුණා කර වුණා. මගේ කට්ට හයි වුණා. නරියහන ඉතින් මොකද ඒකට කරන්නේ? ඒක කරන්න නම් ඉතින් මාව වතුරට දාලා මාව පොඟවලා ගන්න ඕන. මෝඩ නරියා හා කියලා ඉබ්බව දානවා වතුරට. දාලා කකුලෙන් පාගගෙන ඉබ්බගෙන් අහනවා දැන් කට්ට මෙලෙක් වෙලාද ඉබ්බෝ? ඉබ්බ කියනවා කට්ට නම් මෙලෙක්ුණා තමයි. ඒ වුණාට උඹ ඔය කකුල තියන් ඉන්න තැන තියෙනව නේද? එතන හයියයි. ඒ හින්දා කරුණා කළා කකුල පොඩ්ඩක් ගන්න. නරියා කකුල ගන්නකොටම ඉබ්බ වතුරේ පීනලය. යන ගමන් ඔළු උස්සල කියනවා නරි කවද්ද ඉබිමස් කෑවේ? ඔන්න නරිනයි දේ රැවටිච්චි. ඕක තමයි අපිට නියමිත කතාව. දැන් මේ කතාවෙන් ඔන්න මම දැන් පුතාලට කතා කරන්න දෙනවා. දැන් කියන්න බලන්න කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි මේ කතාවෙන් පුතාලට හිතුනේ මොකක්ද? ඒ වගේම පුතාලට හිතෙන්නේ නැද්ද
ඉබ්බාර කෝට් එල්ලිලා යනකොට නුවණ පාවිච්චි කළාද? ඉබ්බා මඩවගුරට වැටුණට පස්සේ ඉබ්බගේ නුවණ උඩට ආවා. ඒකෙන් තේරෙන්න ඕන මොකද්ද දන්නවද පුතේ? අපිට එකවරක් වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. හැබැයි වැරදුනාට පරදින්න හොඳ නැහැ. එහෙම නේද පුතේ? කියන්න බලන්න. වරදින්න පුළුවන්. වැරදිච්ච පලියට ඉබ්බා හැංගිලා හිටියා නම් නරිය කොහොම හරි ඉබ්බව කනවා. එද මේකෙන් අපිට දෙන ආදර්ශය තමයි වරක් අපිට පරදින්න පුළුවන්. හැබැයි පස්සේ දිනන්නත් පුළුවන්. පුතාලගේ ජීවිතවලටත් ඒක ගන්න ඕන. අපි හිතමු පුතාලා ශිෂ්‍යත්වේ ලියලා ඉන්නේ. දැන් මෙතන ඉන්න මේ දරුවන්ගෙන් ඔක්කොම ශිෂ්‍යත්වේ පාස් වෙන්නේ නැහනේ. ටිකයි පාස් වෙන්නේ. ගොඩාක් පේල් වෙනවා. ලංකාවේ ශිෂ්‍යත්වේ ලිව්වම ඔක්කොම පාස් වෙන්නේ නැහැ. ටිකක් පාස් වෙනවා, ගොඩක් පේල් වෙනවා. දැන් පේල් වෙච්ච අය ගැනයි මම කතා කරන්නේ. පාස් වෙච්ච අය ගැන නෙවෙයි. ඒගොල්ලෝ පාස් නෙයිති. දැන් පේල් වෙච්ච අය දිගටම පේල් වෙනවද? දිගටම පේල් වෙන්නේ නැහැ. මොකද හේතුව පුතේ? ඔය පේල් වෙච්ච අයගෙන් තමයි ලංකාවේ පාස් වෙච්ච අයගෙන් වෛද්‍යවරු ඉංජිනේරුව හැදෙනවා. පේල් වෙච්ච අයගෙන් පොලිසියේ ඉහළ තනතුරු, යුද හමුදාවේ ඉහළ තනතුරු, සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ, සුසන්තිකා ජයසිංහ වගේ ලෝකය හොල්ලපු ක්‍රීඩිකාවෝ, අර්ජුන රණතුංග වගේ ලෝක කුසලානේ අපිට ගෙනාපු ක්‍රිකට් නායකයෝ, මේ ඔක්කොම පුතේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච අය නෙවෙයි. එන රටේ වැඩි හොඳ රස්සා ටික කරන්නේ ශිෂ්‍යත්වේ පේල් වෙච්ච අය. එහෙනම් පුතාලා දැන් ශිෂ්‍යත්වෙට ලියලා ඉන්නේ. මං ඔන්න පුතාලට ප්‍රතිඵල එන්න කලින්ම කියනවා, පේල් වුණොත් බය වෙන්න එපා. පේල් වුණත් නැගිටින්න පුළුවන් පුතේ. දැන් මං උදාහරණයක් කියන්නම්. මම බදුල්ල දිස්ත්‍රික්කෙන් ශිෂ්‍යත්වෙට ලිව්වා. ප්‍රතිඵල ආවා. කොහොමද දන්නවද මගේ ප්‍රතිඵල? මම බදුල්ල දිස්ත්‍රික්කෙම්ම අති විශිෂ්ට විදියට පේරි. දැන් පුතාලා හිතුවේ මම පාස් කියයි කියලා නේද? ඔව් සර්. එහෙනම් මම පේරි. ඔව් සර්. ඔව්. එතකොට මේ පේල් වෙච්ච මම සර් එතනින් එහාට පේල්ුනේ නැහැ. දැන් මාත් එක්ක පාස් වෙච්ච ගොඩක් අය ශිෂ්‍යත්වෙට. ඔව් පුතේ. ඒගොල්ලෝ කොහේ ඉන්නවද මම දන්නේ නැහැ. ඒ පේල් වෙච්ච මම මුළු ලංකාවටම පේන. රූපවාහිනියෙන්, සිරස ටීවී එකෙන්, දොර මණ්ඩලාවෙන්, මෙතෙක් කල් හිටපු අමාදහරින්. අර එදා මම ශිෂ්‍යත්වේ පේල්ලලා මනස වට ගත්තනම් උඩට එන්න බෑ. ඔන්න ඉබ්බගේ ජයග්‍රහණය. පුතාලත් මතක තියාගන්න, ශිෂ්‍යත්වේ ප්‍රතිඵල මොනවා වුණත් දැන් අපි මෑණියන් වහන්සේලා, පියාණන් වහන්සේලාත් ආගෙන ඇතිනේ. මම මේ තුමන්ලට කියන්නේ, බබා පේල්ලුනොත් අත උස්සන්න එපා, බනින්න එපා, දොස් කියන්න එපා.
ඔබට පුදුම හිතෙන උගතෙක් ඔය පේල් වෙච්ච දරුවගෙන් බිහි වෙයි. පේල් උණු තොලු අත ගාලගෙන කාමන්නේ පුතේ. මතකද අර ඉබ්බට වෙච්ච දේ? ඉබ්බට පස්සේ නෝන ඇවිල්ලා ජරා නරියෙකුත් පැරද්දුයි. එහෙනම් මගේ පුතාට නැගිටින්න පුළුවන්. අන්න ඒ වචනේ කියන්නකො අම්මා තාත්තා. අපේ විදුහල් ප්‍රතිතුමා කිව්වා පහේ ශිෂ්‍යත්වයට එනකල් දරුවෝ තුරුල් කරගෙන ආපු අම්මලා ඉන්නේ. අනේ මෑණිවරුනි, පියවරුනි, ඔය දරුවා අතාරින්න නම් එපා. කවද වෙනකන්? කැම්පස් යන දවස වෙනකන්. කැම්පස් යන දවස වෙනකල් මෑණිවරුනි, පියවරුනි, ඔය දරුවා අල්ලගත්තු අත අල්ලගෙනම ඉන්න. මොකද හේතුව? අත ඇරපු ගමන් පුතේ ඔය පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ ඒ ළමයි යන්නේ කොටසක් කුඩු ගහන ගෑනු ළමයි පවා අපචාරවලට යොදවන රටක් මේක. ඒක වෙන්නේ ඇත්තටම දෙමව්පියන්ගේ වැරැද්දේ. පහේ ශිෂ්‍යත්වයට එනකල් රැක්ක දුවව පුතාව ඇයි පහෙන් පස්සේ අත ඇරි? දැන් මම ශිෂ්‍යත්වේ පේල්ුණානේ. පේල්ුණාම මාව කැම්පස් එකට එක් කරන් ආවේ අම්මා තාත්තා. තාත්තාව මල්ලිලා දෙන්නේ කිටියා ඒ දෙන්නත් තාම. දැන් මට පුතේ පේරාදෙණිය කැම්පස් එකට එන්න අම්මා තාත්තා ඕන නැහැ. කෝච්චි ඉරනගල පැය 13ක් යනකොට මම පේරාදෙණිය. ඒත් අපේ අම්මා තාත්තා මාව අතෑරියේ නැහැ. මාව නුවර ස්ටේෂන් එකට ගෙනල්ලා ජේෂ්ඨ ශිෂ්‍යෝ ඇවිල්ලා ඒගොල්ලන්ට මාව බාර දීලා තමයි අම්මයි තාත්තයි යන්න පිටත් වුනේ. ජේෂ්ඨ ශිෂ්‍යෝ අම්මටයි තාත්තටයි කිව්වා අපි පුතා බලා ගන්න. අම්මලා බය වෙන්න එපා. අම්මලා ගෙදර යන්න. එහෙනම් පුතේ මගේ අම්මයි තාත්තයි මම කැම්පස් එකටම ගෙදල්ලා දැම්ම. ඊළඟට මං කැම්පස් එකෙන් එළියට එන දවසේ ඊළඟට තැන් මාසෙකට සැරයක් මාස 3කට සැරයක් අම්මා කැවුම් ගොඩාක් උයාගෙන මේ බස් එකේ අපිට කාර් තිබුණේ නැහැ. තව කවුරු හරි එක්ක ඕක උස්සගෙන එනවා මං ඉන්න හෝල් එකට. මට විතරක් කන්න නෙමෙයි හෝල් එකට මකන. එන්න මම අම්මලගේ ඉල්ලන්නේ අතාරින්න එපා පුතාලව දුවව S2 කැම්පස් යනකල් දරුව පිටිපස්සෙන් මේ කොටින් ගොත් කාමරවල දොරවල් දලවලා දාන්න. කර්ටන් අයින් කරන්න. ළමයින්ට කියන්න දොර වහගන්න එපා. කර්ටන් එපා. මම කොයි වෙලාවෙ හරි කාමරයට එනවා. මං හරි තාත්තා හරි. අන්න එහෙම විදිහට ළමයි පාලනය කරන්න ඕන විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමේ තියෙන භයානක දේ තමයි හොඳින් ඉගෙන ගන්නත් මේකෙන් පුළුවන්. හැබැයි ජීවිතේ වනස ගන්නත් පුළුවන්. දැන් මේ ඔන්ලයින් ක්‍රමයෙන් ගොඩාක් දිනුවා ටිකක් පැරදුනා. කීප දෙනෙක් එල්ලිලා මැරුණා. සමහරු තාත්තා ගහලා මැරුණා. තව එක්කෙනෙක් අම්මා ළමයට ගහලා මැරුණා. කොරෝන හැදිලා මැරුණා නම් තව ලෙඩේ කියන්නවත් පුළුවන්. ඒ හින්දා පුතේ මේ ඉබ්බගේ කතාව ඔන්න පුතාලට ආදර්ශයක්. පැරදිච්ච ඉබ්බා අන්තිමට දිනුවා. කාවද පැරද්දුවේ? සත්තු අතර ඉන්න දුෂ්ට කපටි නරියව පැරද්දුවේ. ඊළඟට මට තව එකක් පුතාලට කියන්න ඕන මේ කතාව ගැන. ඒ මොකද්ද දන්නවද? ඉබ්බ පුතේ ආකාශයේ යනකොට ඉබ්බ කට ඇරලා බිමට වැටුණා. ඒකෙන් මොකද්ද දන්නවද පුතේ? අනිත් අය තේරුම් ගත්ත යුතුව තිබුණේ වෙන මොකුත් නෙවෙයි. ඉබ්බ බිමට වැටිලා ඔප්පු කරලා පෙන්නුවා පුතේ ගුරුත්වාකර්ෂණ බලය. අයිසෙක් නිව්ටන්ට කලින් ඒ පුතේ අපිට ඒක විකුණ ගන්න බැරි වුණා.
නැත්තම් අයිසෙක් නිව්ටන්ට කලින් අපේ ඉබ්බ වැටිලා ලෝකෙට කියලා දුන්නා ගුරුත්වාකර්ෂණය. Excuse me sir. ඕ සර් ඒ ඇත්ත කතාවක්ද සර්? ඔයකද පුතේ? සර් අර දැන් නරිනයිඩේ රැවටිච්ච කියලා කියපු කතාව සර්. ඇත්ත කතා කියන්නේ පුතේ පුතා ඒක අහපු එක හොඳයි. සාමාන්‍යයෙන් කතන්දර හදන්නේ පාළුව නැති කරන්නේ. එතකොට පාළුව නැති කරන්න හදන කතන්දර ප්‍රබන්ධ. ඒවා ප්‍රබන්ධ පුතේ. දැන් අපි හිතමුකෝ දැන් පුතාලා ඉන්නවා මට පේන හැටියට 150ක් විතර. දැන් මේ පුතාලගෙන් මම කතා නොකරම කියන්නම් මේ 150 අස්සේ විශාල පිරිසක් පුතේ බොරු කියන ළමයි ඉන්නේ බොරු කියන ළමයි බොරු කියන ළමයි හොඳ පොකද දන්නවද පුතේ බොරු කියන ළමයි නිර්මාණාත්මකයි දැන් මෙතන මේ 150 කවුරු හරි ඉන්නවා නම් බොරු කියන්න බැරි කෙනෙක් එයා පුතේ නිර්මාණත්වයෙන් අඩුයි. එහෙනම් පුතාලා දැනටමත් ටික ටික බොරු කියනවා නම් පුතේ ඒවා වැඩි දියුණු කරගන්න බලන්න. මොකද පුතාලා අනාගතේ අර ඉබ්බ වැටෙනකොට අපි එකෙන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නෑනේ. නිව්ටන් එක හොයාගත්තා. අපිට තිබුණේ මේ කතාවෙන් ගුරුත්වාකර්ෂණය හොයන්නේ. එහෙම තිබ්බනම් අයිසෙක් නිව්ටන්ගේ නම නෙවෙයි ලෝකෙට යන්නේ. සිංහලයේගේ නම. ඇයි දන්නවද අපිට බැරි වුණේ? අපිට මාකටිං බෑනේ පුතේ. අපිට විකුණන්න බෑ. දැන් ලංකාවේ ඔය කඳුකරේ මිනිස්සුන්ගේ කඩ ටික ඔක්කොම පුතේ දකුණු පළාතේ මුදලාලිලානේ ඇවිල්ලා වෙළඳාම් කළේ. ලාංකිකයන්ට බිස්නස් බෑ. දැන් අපේ රෙදි වෙළඳාම අල්ලගත්තේ මුස්ලිම් අය. ඉතින් මුස්ලිම් අය හොඳයි අති දක්ෂයි. එන මුස්ලිම් අයත් එක්ක තරහ වෙන්න එපා. මොකද අපේ පන්තියෙත් මුස්ලිම් දරුවෝ ඉන්නවා. කතෝලික දරුවෝ ඉන්නවා. මුස්ලිම් අය අති දක්ෂයි වෙළඳාම. අපිට බෑ. අපිට බෑ කියලා මුස්ලිම් අයත් එක්ක තරහ වෙන්න එපා. ඉතින් පුතේ ඔය ගුරුත්වාකර්ෂණයෙන් තමයි ඉබ්බ වැටුනේ. මම් පුතේ හතේ පන්තියට උගන්නනකොට මට ගියේ කලින් කරපු හතේ පන්තිය. ඕක මං කියලා දෙනකොට පුතේ ළමයින්ට එක ළමයි ඒකට ප්‍රතිචාර දක්වපු හැටි මං දැන් පටිගත කරලපු එක පෙන්වන්නයි යන්නේ. මේ හතේ පන්තියේ ඔයාලට වඩා අවුරුද්දනේ වැඩි බං. මං ඔය ඉබ්බෙක් වැටිච්ච කතාවක් කියනකොට මේ ගුරුත්වාකර්ෂණය කියන වචනේ බර කරලා අහගන්නකෝ බලන්න. හතේ පන්තියේ ඔයාලගේ අයියා කෙනෙක් කොහොමද කියලා මගේ සාකච්ඡාව මැද්දට පැන්නේ. පැන්න විතරක් නෙවෙයි එයා මටත් පාඩමක් කියන්නවා. අමුතු පාඩම. ඔන්න බලන්න එක පොඩ්ඩක්. අපි දන්නවා ප්‍රස්තාව පිරුළු කියන්නේ සිද්ධියකින් පස්සේ මිනිස්සුන්ට මතකයේ ඉතිරි වෙන දෙයට තමයි ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ. ඉංගිනකි කියලා කියන්නේ ටිකක් දෙපැත්තක් තියෙන වචනේ. ඉංගි කියන්නේ ඒකනේ දෙපැත්ත. රූඩි කියලා කියන්නේ ඒක. ගමරාලගේ පුතා හරි අන්දරේගේ පුතා හරි වක්කඩක අහකුරු හැංගුවා තාත්තලට බේරිලා පස්සේ කණ්ඩ තාත්තා හොය මොයි කතාව දන්නවා මම කියන්නකෝ බලන්න සර් ඒ ළමයා වක්කඩේ හකුර හංගලා තියදී පස්සේ වෙලාවක කන්න කියලා ගියේ ඊළඟට අම්මා ගාවට යනකොට අම්මට සැකයි දැන් ළමයා ගෙන එයා මේ එයා දැනගත්තා ළමයා මොනවා හරි හොර වැඩක් කරලා තියේ කියලා. අහන්න ගියාම දැන් ළමයා දන්නවා තාත්තා ඉස්සරහා බොරු කියන්න හම්බ වෙන්නේ නැහැ කියලා.
මේ ඔය ඔය කතාව පුතේ තවත් විදියකටත් තියෙනවා පුතාගේ වෙන මම කියන්නේ දෙක ඒ කතාව දැන් ඒ ළමයා කිව්ව කතාව මාත් කියන්නේ එකමත් එක කාලෙක හිටියා ගමරාළයි ගමරාළට දරුවෝ දෙන්නෙකුයි හා ගම හාමිනේ එද අධ්‍යාපනය කියන්නේ මං එදත් කිව්වා ළමයි කතා කරන්න ඕන නැත්නම් මට තිබ්බ ඕන මේ දූට කියන්න අර දුව කිව්වා හින්දා ඔය දුව කියන්න එපා කියලා මං ඒත් මේ දූටත් දෙන්න දුන්නා හරි දැන් මෙහෙම එකක් කියන්න මට බලන්න දැන් වක්කඩේ හගුරු හැංගුවා වගේ කියන එක අපි දැන් කතා කරනකොට කියන්නේ මොන වගේ තැනකටද පරිස්සමකට තියන්න නෑ පරිස්සමකට තියන්න ඕන තැනක් වෙනුවට ඒක විනාශ වෙන තැනක තිබ්බා අන්න හරි මේක තව එකක් තිබුණා දැන් අනුන්ට කළ දේ තමන්ට ඵල දෙ කතන්දරය පේන්න නෑ හැබැයි ඔක අපි කියනවා අනුන්ට කළ දේ තමන්ට ඵල දෙ තව කියනවා කළ දේ ඵල දෙ ඇයි ගෙමුණු කුමාරයා හාමුදුරුව පෙරහැරේ අරගෙන ගියේ ඔය අපවත් වෙන එක හෝ නොවන එක දන දන ගෙනිච්චේ ඇයි සිංහල මිනිසුන්ව රවට්ටගෙන අරන් යන්නේ ඊළඟට පුතේ තවත් එකක් මේකේ තියෙනවා අපි බලමු ඒකට කතන්දරයක් පුතාලගෙන් මතුවේද කියලා ඉවසීමෙන් සැනසීම ලැබේ දන්න කතන්දරයක් බලන හැබැයි එකම කතාව දෙන්නේ කියන්නේ පා පුතේ ඒ කියන්නේ අපි තනියෙන් පුතාලගේ කාලේ නාස්ති වෙනවා ඔන්න ස්ථානෝචිත ප්‍රඥාවක් තිබුණා මේ වඳුරු රාළේ නේද දැනට සුදුසු නුවණ තිබුණා අපි ජීවිතේට ගන්න පුතේ ජීවිතේදී ඉවසන්න කොයි වෙලාවෙද ජාතකයේ ඕකමන වෙන්නේ මොකද පුතේ නලපාන ජාතකය ඔව් නලපාන ජාතකේ ඒකත් ඇත්ත ඒකෙත් ඔය කියන කතාව තියෙනවා මං අහන්නේ ඒක නෙවෙයි පුතේ ඔව් මං අහන්නේ මෙහෙමයි මං අහන්නේ පුතාලට දැන් පුතාලා අනාගත පරපුරනේ මේ මගේ ඉස්සරහා ඉන්නේ දැන් මේ පුතාලා මගේ පන්තියට ඇවිල්ලා මේ කතා කර කර ඉන්නේ මේ සිංහල වලට ලකුණක් ගන්න කියන තැන නෙවෙයි මම හිතන්නේ මට ඕන ඕගොල්ලෝ රටේ නම ගිය පුද්ගලයෝ කරා කල්පනා ඒකනේ මම පුතාලට කතා කරන්න ඉන්න දෙන්නේ රටේ නම ගිය පුද්ගලයෝ අද මේ තෝමස් සල්වා එඩිසන්ලා වගේ කල්පනා කරන පුද්ගලයෝ අයිසෙක් නිව්ටන් වගේ කල්පනා කරන පුද්ගලයෝ දැන් නිව්ටන් ගහකට හිටියම ගෙඩියක් වැටෙනවා එතකොට නිව්ටන් කල්පනා කරලා ඒ ගෙඩිය වැටුනේ එයා හිතාගන්න පොළවේ බලයක් තියෙනවා දැන් ඕනනම් නිව්ටන්ට තිබ්බනේ වැටිච්ච ගෙඩිය කාලා බුදිය ගන්න ඊළඟ ගෙඩිය වැටෙනවා එහෙම හිතේනම් පුතේ ගුරුත්වාකර්ෂණේ හොයාගන්න බෑ දැන් ගොඩාක් රටේකනේ ගෙඩි වැටෙනවා කාලා බුදිය ගන්න දැන් ඔයාලා හදන්න ඕනේ ඒ විදියට නෙමෙයි කල්පනා කරන්න කල්පනා කරන අයනේ ප්‍රඥයෝ වෙන්නේ දාර්ශනිකයෝ චින්තකයෝ වෙන්නේ ඔව් සාපේ ගෙඩිය ආකර්ෂණේ වුණා නම් ගා ගුරුත්වාකර්ෂණේ හොයාගන්න බොරු පුතේ ඇපල් ගෙඩියට ආකර්ෂණය වුණා නම් සා ගුරුත්වාකර්ෂණය හොයාගන්න බැරි වෙයි. ආ පුතා මාර ප්‍රකාශයක්. ඒ කියන්නේ පුතේ ඇපල් ගෙඩියට අපි ආකර්ෂණය වෙන්නේ. එහෙම නේද පුතේ? ඔව් සර්. පුතා දුලාජ්ද? ආකර්ෂණය නෙමෙයිනේ. ඔව් සර්. දුලාජ් මෙහෙමයි. දැන් එයා ඇපල් අපි කරන්නේ ඒක. අපි ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නැහැ. අපි වැටෙන ගෙඩියට ආකර්ෂණය වුණා. ගුරුත්වාකර්ෂණය අමතක අන්න දුලාජ්ට මම ඒක අනාවැකිය කියන්නේ දුලාජ්ට කවි හදන්න පුළුවන් දුලාජ්ට ඕහේ මන්න කවිත් මම නිකන් පද පෙළියක් ගලපන්න ගියත් හරියන්නේ එදාට පුළුවන් දැන් අදහසනේ පුතාට තියෙන්නේ කවි හදන්න බෑ කවි කියන්නේ පුතේ අදහස් ටික ලස්සනට ලියන්නේ දැන් ඔය පුතා ලස්සනට කිව්වේ ඇපල් ගෙඩියට ආකර්ෂණය වුණා නම් ගුරුත්වාකර්ෂණය නෑ. ඊවර නැසෙ මතක්ුනේ සෑර කවියක් මේ මට කවි කියන්න පුළුවන් කිව්ව නිසා මම කවියක් ලිව්වා. ආ කියන්න බලන්න. සෑ ගැනම ලිව්වේ.
කියන්නකෝ බලන්න. ඒක ලිව්වට පස්සේ මට හිතුණා තව කවියක් ලියන්න. ඒ ලිව්වට පස්සේ තව දෙන්නේ කලින් ලිව්ව කවියට වඩා මේ දැන් ලියපු කවිය හොඳයි. කියන්න බලන්න. එකම කියන්නම්කෝ සර්. මගේ ගුරු පියා දෙන අවදන් හරි අගනා සම්බුදු පියා දෙසු සදාහන් ගුණ බෙලෙනා. මට කවිය ලියන්නට දැන් නම් හිත වැටුණා. එයි ගෞරවයේ පුදුරිමි ඔබ අට නිකිණ. හරි හොඳයි නේ පුතේ. හරිම ලස්සනයි. අනිත් ඊන වසත මාසේ මේක ලිව්වේ. අත්තට නායකයි නම දුන්නේ පියාද? මම නම් දෙන්නේ ගසටම නායක කමය. ඔබේ මගේ ගුරු පියා මට රුක් දෙවියෙක් වෙණිය. වැටි වැටි වඳෙමි මගේ ගුත්තල ගුරු පියාහට. අයියෝ මාර කවියෙක් වෙලා නේ එක දවසේ. ඒ කියන්නේ ඔය හතේ පන්ති මේ පහුගිය දවසක දුලාජ්ට කවි හදන්න බෑ කියලා මම එයා කිව්වම මං කිව්වා දුලාජ් ඔයාට කවි හදන්න පුළුවන්. මෙන්න ඊළඟ සතිය වෙනකොට දුලාජ් කවි දෙකක් ලියාගෙන ආවා. දැන් මට ආඩම්බරයි ළමේකට ඒ අරන් දුන්නට වඩා මට සතුටුයි. ඒ දරුවා නිර්මාණශීලී කෙනෙක් වුණා. ඉතින් පුතේ අර දූ ඇහුවනේ ඔය කතාව ඇත්තට වෙච්ච දෙයක්ද කියලා. නෑ පුතේ. ඔය ඉබ්බගේ කොක්කු දෙන්නගේ කතාව ඇත්ත කතාවක් නෙමෙයි. ඒ කතා හදන මම ඇහුවේ. ආ පුතාද ඇහුවේ? ඔව්. ඉතින් දුව නෙමෙයි පුතා නේද? ඔව් සර්. ඔව්. එතකොට ඒව පුතේ ප්‍රබන්ධ. ඒක බොරුවක්. දැන් බලන්න මොන්ටිසෝරි එකට ගියාම මොන්ටිසෝරියේ බිත්තියේ හාව මල්ලක් කරන් ඉස්කෝලේ යනවා පේන. ඊටවල නරියා වතුර බෝතය කරන් පාසල් යනවා පේන. ඉබ්බා බෙල්ලේ පටියක් කෙල්ලන් මොන්ටිසෝරි එනවා. ඒව දාන්නේ පුතේ ළමයින්ට ලෝකේ සත්තුත් එක්ක කරුණාවෙන් ඉන්න. එහෙනම් දුවේ හෝ පුතේ බොරු කියන ළමයා තමයි කතන්දර හදන්නේ. බොරු කියන්න දන්නේ නැති ළමයා කතන්දර හදන්නේ නැහැ. එහෙනම් අම්මලා තාත්තලා බොරු කියන ළමයින්ට ඊට පස්සේ ගහන්න එපා අම්මේ. අගේ කරන්නේ. මොනවද ඔයාද කිව්ව හදපු කතාව? අන්න එහෙම දිනපතා අගේ කරන්න ටිකක් වෙලාව ගියාට කමන්නෑ පුතේ. මේ අම්මලාට කියන්නේ මෑණිවරුනි ටිකක් ඔයාට අහගෙන ඉන්න මේ අහගෙන ඉන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ දරුවා නිර්මාණශීලී දේවල් කියන හැටි. දැන් ඕක එක තැනක තිබුණා මං ওই ළමයින්ට කතන්දර කියලා දෙන්න හැදුවා හතේ පන්ති. ඊට පස්සේ ළමයි ටික වෙන්න දිගට හරහාට කතන්දර කියන්න පටන් ගත්තා. නිකන් කතන අලුත් කතා. ඒ ටික ඔක්කොම අහගෙන ඉන්න ගමන් මං අම්මලාගෙන් අහුව අම්මේ ඔය ළඟපාත ඉන්නවනම් මොකද හිතෙන්නේ පුතාලා ගැන? එක අම්මා කෙනෙක් කියාවෙලා කියනවා සර් මං අද තමයි ලුදන්නේ මෙයාට මෙච්චර හපංකම් පුළුවන් කියලා. ඒකයි අපේ විදුහල්පතිතුමා කිව්වේ මං ළමයින්ද ඔය අම්මා තාත්තලාත් ඇදලා ගන්නවා මං. මොකද දරුවන්ට උගන්වනවා වගේම අම්මලා තාත්තලාත් වැදගත්. එහෙනම් පුතේ මුසාවාදා කියන එක කියන්න එපා පුතා. ඒ කියන්නේ මම මිනිහියම් මරලා මම මැරුවේ නෑ කියන එක මුසාවාදයක්. ඒව කියන්න එපා. ඒව මුසාවාද, ඒව අපාය යන. මම පුතාලට කියන්නේ ගහක් අඳින්න, කුරුල්ලෙක් අඳින්න, මලක් පිපෙන විදියට අඳින්න. ඉතින් ඒක බොරුවක්. ලෝකේ හැම චිත්‍රයක්ම පුතේ බොරු. සින්දුත් බොරු, කවිත් බොරු. ඒ හින්දා පුතේ නිර්මාණ ශක්තිය මම පුතාලගේ වැඩි කරනවා. කොටින් කිව්වොත් මගේ ළඟට එන පුතාලා මම හතේ පන්තියට බාර දෙන්නේ අම්මලා තාත්තලට පුදුම වෙන දරුවෝ බවට පත් කරන. හැබැයි පුතේ ඒ කුලප්පුවක් නම් මගේ ළඟ නැහැ. මට ඕන ඔබේ ළමයා ලංකාවේ අති ප්‍රසිද්ධ චින්තකයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරා. අති ප්‍රසිද්ධ කියන එකෙන් මම අදහස් කළේ හුඟක් දොස්තරලා කරන්නේ පුතේ
වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගත්තා උනට පැඩරෝල් දෙන්න මෙයාට පැරසෙට්මෝල් දෙන්න එහෙම දොස්තර දෙවේ අපි හදන්න ඕන නිර්මාණශීලී දොස්තරලා එහෙමයි ලංකාවේ ඉන්නවා ඉතින් පුතේ ඔය ජන කතාවේ ඉබ්බගේ කතාවේ ඔන්නඔහම පැත්තක් තිබුණා ඔකට තව කතාවක් තියෙනවා දැන් ඔය අම්මල තාත්තලා අහපු කතාව ඔය නරිරාල රැවටිච්ච කතාව නෙවෙයි පුතාලා දන්නව නේද ජාතක පොත ගැන ඕ ඔව් ඔව් සර් පුතේ ඔන්න ඔය ජාතක කතා පොතේ තියෙනවා කච්චප ජාතකය කියලා එකක් කච්චප කියන්නේ පුතේ පාලි භාෂාවෙන් ඉබ්බට පාලි භාෂාවෙන් ඉබ්බට කියන්නේ කච්චපය දවසක් කොක්කු දෙන්නේ වතුර බිබී ඉන්නකොට ඒකේ ඉන්න ඉබ්බා කොක්කු දෙන්නට කියනවා උඹලට බැරිද මට උදව්වක් කරන්න මං ආසයි ආකාශේ පියාඹන කොක්කු දෙන්න කියනවා මේක නියගයක් ඇවිල්ලා නෙවෙයි කොකාට රවුමක් යන්නේ හිටිලා කොක්කු දෙන්න ලීයක් අරගෙන ඇවිල්ලා එල්ලෙන්න කියන එහෙම කියලා කොක්කු දෙන්න කියනවා කට අරින්න එපා ඇරියොත් ඉවරයි මොනවා වුණත් එල්ලිලම හිටපන් විභා කියන දැන් ඔන්න කොක්කු දෙන්න ඉබ්බ උස්සයි යනකොට පිට්ටනියක ළමයි ටිකක් ඕක දකි උන් මේක දැකලා හූ කියන අන්න ඉබ්බේ පියාඹනවා කිය එතකොට කේන්ති ගිය ඉබ්බ ළමයින්ට බඩින්න කට ඇරපු ගමන්ම ඉබ්බා කරගිලා කරගිලා ඇවිල්ලා ඇත්තටම වැටෙන්නේ ගලක් උඩට. ඌ මැරෙනවා. කොක්කු දෙන්න ඉගිලෙනවා. ඒතන මම අහලා තියෙනෙත් ඔය කතාව. අන්න හරි. මං ඔබ ගොඩක් අය අහලා තියෙන ඔය කතාව පුතේ. මමත් අහලා තියෙන ඔය කතාව. සම ආතහා ඉබ්බා නැහුණා වගේ කියන්නේ. ඉබ්බගේ එක ශ්‍රේණිය සිංහල පොතේ මම කතාව අහලා. අර මුල් කතාව නේද මං කිව්වේ. ඒ වලට පිටපත. පුතේ නැහුණා වගේ. වාගේ කට නැහුණා වගේ. ඔව්. මම කියලා ඉවරයි. පියාටිලුවා වගේ නේද? ඇ පුතේ? ඉබ්බාගෙන් පියාටිලිනවා වගේ ප්‍රස්තාව. ඔය ඒක වෙන කතාවක් නේද පුතේ? ඒක අපේ තියෙන ප්‍රස්තපිරුණ. ඉබ්බගෙන් පියාටු ඉල්ලන්නේ සර් ඒ කියන්නේ කිසිවෙකුගෙන් කිසිවිට ලබාගත නොහැකි දෙයක් ඉල්ලීම නේද සර් අපේ ඉබ්බගෙන් පියාටු ඉල්ලන්නේ නේද පුතේ ඔව් සර් හරි පුතාගේ මේක හරි ඒක අපිට නිසා ඉබ්බා නැහුණා වගේ අට නිසා ඉබ්බා නැහුණා වගේ අන්න හරි දැන් අර පොන්න පුතාගේ වචනේ තමයි හරි අර ඉබ්බ නැහුනේ කටහින්ද ඉබ්බ නැහුනේ කටහින්ද පුතේ දැන් මට ඉන්නවා මිනි පිටියක් වයස අවුරුදු 3යි මං එයාට තින් මෙතර කතන්දර කියලා දෙනවා එක දවසක් මේ මං ඉන්න පුඩුවටම ඇවිල්ලා මට කිව්වා මට කතන්දරයක් කියලා දෙන්න මං ඒ පාර කිව්වා ඔන්න කොක්කු දෙන්නෙක් හිටියා මගේ මිනි පිටිට ඒක මදි එයා ඇහුවා මොකක්ද ඒ දෙන්නගේ නම් ඉතින් ජාතක පොතේ උන්ට නම් දාලා නැහැ නේ පුතා මංකා එකෙක් සුදු බණ්ඩා අනිකා කළු බණ්ඩා එයා කිව්වා හා හා මංකා ඊළඟට මේගොල්ල පොල්ලක ඉබ්බ උස්ස ගත්තා මගේ මිනි බිරියාන මොකක්ද ඒ ඉබ්බගේ නම මංකා එයා ගල් ඉබ්බ කියලා ආ හා හා කියලා ඔන්න මංකා දැන් ඔන්න ඉබ්බ උස්සන් යනවා ළමයි ටිකක් හෝ කියනවා ඉබ්බ බැනින්ද ගිහිල්ලා ගලක වැඩිලා කුටුපට්ටම් වෙන. දැන් මගේ පුංචි විලිබිරි ඒක අහන් ඉඳලා මගෙන් ඇහුව කොක්කු මොකද කළේ? ඉතින් ජාතක පුතේ කොක්කු ගැන මොකුත් ලියලා නැහැ පුතේ. දැන් මිනිබිරි යානවනේ කොක්කු මොකද කළේ? මං කවු පියාඹල ගියා කියලා. මිනිබිරි මට කියනවා නෑ. උන් දෙන්න ගියාලු වෙන ඉබ්බෙක් හොයන්න. පුතේ මං කා ඒ මේක ජාතක පුතේ නම් නෑ. දැන් මං ඒ මිනිබිරිගේ කතාවට කැමතියි දන්නවද
මිනිබිරි බොරු හැදීමේ කැප්ටන් කෙනෙක්. මගේ වැඩේ එයාට බොරු හදන්න මං උගන්න. බොරු කියන්නේ මොනවටද පුතේ? දැන් පුතාලා කියන්නේ මොනවද බොරු කියන්නේ? නිර්මාණශීලී ඉදිරියේදී පුතේ ඔය හැම කෙනෙකුටම කතා හදන්න දෙනවා. මගේ කාලෙන් පොඩ්ඩක් ඉතුරු කරලා එක එක්කෙනා මම මතු කරලා බලනවා. අර දැන් අර මතකද අර දුවෙක් කතා කළා, සුදු දුවෙක්. ඒ දුව පුතේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක් දෙවේ. එයා ඉපදිලා තියෙන්නේ ඔය කොරෝනාවලට කලින් වෙනත් රටක තමයි දුව ඉපදිලා තියෙන්නේ. දුවට සිංහල බෑ ලංකාවට එනකොට. ඒ දූගේ අම්මා උගන්නලා උගන්නලා සිංහල. දැන් ඒ දූ මාත් එක්ක වාද කරනවා. මේ කොරෝනා කාලේ ඔය ටික කාලෙදී අම්මා මේ ළමයා මෙහෙවලා මෙහෙවලා දැන් දූගේ භාෂාව හොඳයි. දැන් ඔයාලම දැන් අහගෙන හිටියනේ. එහෙනම් මම ආඩම්බර වෙනවා ඒ දූ අනික අර දුලංජි කියන පුතාගේ කවි දෙක බලන්න. එයා කියනවා මේ මගේ අත්තට නායක කියලා නම දැම්මේ කවුද, තාත්තද කියලා අහනවා එයා. එයා නම දෙම්මනම් හදන්නේ අත්තට නායක කියලා නෙමෙයි ගහටම නායක කියලා. බත් පොඩි දරුවෙක් පුතේ ගුරුවරයෙකුට කවියක් හදනවා කියන්නේ ඒ ළමයා දාර්ශනිකේ. මං අගේ කළේ ඒකයි. මොකද්ද? ඔයා ඇපල් ගෙඩියට ආකර්ෂණය වුණා නම් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්න බෑ. දැන් පුතා කවි හදනවා. දැන් පුතා අනාගත ලෝකෙ කොහොම කෙනෙක් වෙයිද කියලා මට හිතාගන්න බෑ. දැන් මං ඔයාලගෙත් හදන්නේ ඕකයි. මං මේ පාඩම් කරවලා ගිරව්වගේ ඕගොල්ලෝ නැති නාස්ති කරන්නේ නැහැ. ඕගොල්ලොන්ට නිකන් පාඩම් කර කර මේ ඉන්දිය ආයනම් පන්තියට අද ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ ලබන සතියේ නාවට කමක් නැහැ. මොකද මට ඕන රට හොල්ලන අය හදන්න. මොකෙන්ද? මොලෙන්, කතාවෙන් ඉගෙනීමේ. දැන් පුතාලා දන්නවනේ මම ලංකාව දන්නේ මගේ කතිකත්වයෙන්. මං ඒකත් ඔය දරුවන්ට කියලා දෙනවා. මං වගේ කතිකයෙක් කරන්නේ කොහොමද? ඔය ටික එතකොට අර දෙවෙනි කතාවේ ඉබ්බ කතාව එහෙමයි. ඊළඟ තව කතාවක් බලන්නකෝ. ඔයිට සමානකම් මං කියන්න. ඔන්න ඊට පස්සේ මම පුතේකට අවස්ථාව දෙනවා මං කතාවක් කියන්න. හැප්පෙන්නේ නැතුව එක්කෙනෙක් ලෑස්ති වෙලා ඉන්න මොකක් හරි කතාව, ජන කතාවක්. හැබැයි අදට ජන කතාව කියන්නේ අපි හදපු එකද නැත්නම් එයාලා හදපු එකක් වුණත් කැමතියි මං. ආ ඒක තමයි ගොඩක්. සර් මේ මම විමන්දිත් සර් මම ලබන සතියේ කතාවක් හදාගීද කියන්නද සර්? ආ කියන්න බලන්න කියන්න. දැන් මේ මං කියන ලබන සතියේ තාම හැදුවේ නැහැ. යා ලබන සතියේ තව කතාවක් තියෙනවා පුතේ. පුතාලා දන්න කතාව මං කියන්නේ. ඔන්න එක ගමරාල කෙනෙක්, යහපත් ගමරාල කෙනෙක්, කුඹුරු වැඩ කර කර ඉන්නකොට මේ ගමරාලගේ යහපත්කම දිව්‍ය ලෝකෙට ආරංචි වෙලා දිව්‍ය ලෝකෙන් පලිකෙනවා. මතක නේද? පළවෙනි පාර අලියත් ගමරාල, දෙවෙනි පාර මුළු ගමම උඩදි මොකද උනේ? අහනවා ඒ ගමරාල කියනවා එහෙ ලොකු කේක් එකක් තියෙනවා ඒක බලන්න යන් කියලා. ඊට පස්සේ ගමේ අය අහනවා කොච්චර ලොකුද කියලා. ගමරාල අත දික් කරලා පෙන්නපු ගමන් කට්ටියම බිම වැටුණා. බිම වැටුණා. ඕකෙත් තියෙන්නේ පුතේ ගුරුත්වාකර්ෂණය නෙවෙයිද? ඔව් ගුරුත්වාකර්ෂණය. ඒක තමයි. ඒක තමයි.
අපිට නිව්ටන් වගේ දිනන්න බැරි වුණානේ. එහෙම ඉතින් නැද්ද පුතාලට? ඔව්ද? ඔව්ද? නැත්තම් ලංකාවේ මිනිස්සු මම මේ පුතාලට පෙන්නන්නේ අපි නිව්ටන්ට වඩා දේවල් හොයාගත්තා. මෙන්න මේ ප්‍රස්ථාපිරුල බලන්නකෝ. එක ප්‍රස්ථාපිරුලක තියෙනවා උඩ පැන්නොත් බිම වැටේ. අයියෝ ඉවත්තන්න. ඒක මොකද්ද පුතේ උඩ පැන්නොත් බිම වැටේ කියන්නේ? ඒක ගුරුත්වාකර්ෂණය බලින්. අපිට ඒකෙන් දිනන්න පුළුවන් නේද? පුතේකට අවස්ථාව දෙනවා කවුද කැමති ජන කතාවක් හරි මොකක් හරි අහපු ගම කතාවක් හරි හදපු එකක් හරි කියන්නකෝ බලන්න කියන්න තව සද්ද ගමරාල කෙනෙක් හිටියා ඒ ගමරාල කුඹුරේ වැඩ කරලා ඒක සස්පීක වැදුනා දවසක් නියගයක් ඇවිල්ලා ඒ කුඹුරම් පාළු වුණා එපාය ගමරාල කැලේට ගිහිල්ලා දරහත් අරගෙන ඇවිල්ලා දැන් මේ කුඹුර සකස් කරන්න හදනවා දවසක් ගමරාල බූලත් අරගෙන ගියන් බූලත් කකා කකා ඉද්දි නිඳ ගියා එපාර මේ දෙවියෙක් ඇවිල්ලා ගමරාලට ඇහුවා ගමරාලගෙන් ඇයි ඔය දුකෙන් ඉන්නේ කියලා පාර ගමරාල කිව්වා මගේ මුළු සේසතම විනාශ වුණයි කියලා එපාර දෙවිය කිව්වා වාට මම රංකාසි දෙනවා ඒ රංකාසි එකක් අඩි බිමට ඔක්කොම අඟුරු වෙනවයි කියලා එපාර ගමරාල කිව්වා ආ කියලා යා බුලත් කකා හිටපු මල්ල ඉස් කළා මේ රංකාසි දාන්නේ කිව්වා එපාර රංකාසි දාගෙන යද්දි තා එකක්වත් දාන්න බෑ එපා දෙවි ඔය ඇතිද කියලා ඒත් ගමරාලගේ මල්ල පිරුණාට හිත පිරුන්නේ නෑ එපාර ගමරාල කිව්වා ගොඩක් බැරිනා එකක් හරි දෙන්නේ කියලා එකක්වත් දාන්න බැරි නිසා එකක් දැම්ම ගමන් ඔක්කොම බිම වැටිලා අඟුරු වුණා. අඟුරු වුණා. හොඳයි පුතාගේ ඉස්කෝලේ මොකක්ද? ගුරුත්වාකර්ෂණ බලයනේ. රිච්මන් විද්‍යාලය ගාල්ල. ගාල්ල. මොකද්ද පුතාගේ නම? සන්දේව බිම. ඔන්න දැන් පුතාල අපි පන්ති අඳුරගත්ත පළවෙනි යාළුවා. දැන් ඒකෙත් නේ ගුරුත්වාකර්ෂණ බලයනේ. විනාශයට මුලයි මම විමන්දිත් සර් මම කතාවක් කියන්නද? ආ කියන්න බලන්න. සර් ආහාරය සඳහා සර් මේ කොටියෙක් දැන් කැලේ මේ බඩගිනි වෙලා සර් කැලේට ගියා. ටික වෙලාවක් එයා කැලේ ඇවිද්දට පස්සේ එයාට චූටි හාවෙක් හම්බුණා. හාවෙක් යනවා දැක්කා. ඊට පස්සේ එයා හාව පස්සේ මේ දිව්වා. ඊට පස්සේ හාවව කන්න හදනකොටම ලොකු ගෝණෙක්ව දැක්කා චුට්ටක් ඉස්සරහින් ඉන්නවා. ඔව්. ඊට පස්සේ ඒ කොටිය මේ ඒ චූටි හිතුවා ඒ චූටි මේ ආහාරයට වඩා ලොකු ආහාරයක් ගත්තනම් මගේ බඩ ගොඩක් පිරෙයි කියලා හිතුවා. ඊට පස්සේ සර් මෙයා මේ ගෝණ පස්සේ පැන්නුවා. ඔව්. පන්නනකොටස ඒ ගෝණ හයියෙන් දුවගෙන ගියා. එයා දුවනකොටස අර හාව පැනගත්තා. එතකොට ඒ කොටියට ගෝණව අල්ලගන්න උනෙත් නැහැ. අර චූටි හාවව කන්න උනෙත් නැහැ. ඒක තමයි කතාව. මොකද්ද දුවගේ ඉස්කෝලේ?
Sir, mam Vimandit, sir, may mama DS Senanayaka College. College. Koyda nuwarada? Naha sir. Colombo. Ah. Etakota dunna. Sir, mam Vimandit Deuja. Manji, hari. Sir, mama mama kiyanne deka. Oh, ka kiyanna balanna puta. අහගෙන ඉන්නෝනේ අම්මලා තාත්තලා දැන් අම්මලා තාත්තලා හිතනවා ඇති මේ එක ජන කතාවක් සර් කියලා දීලා අපේ ළමයිලව කතන්දර කියවන දැන් අම්මලා තාත්තලට හිතෙන්න පුළුවන් මේ මේක කාලේ කන වැඩක් නේද අපේ ළමයිට කතන්දර කියවලා දෙන්න නෙමෙයි නේද පන්ති සර් මම කියන්නද Pondak ini, bete pondak ini, mana ammalat itu dekat kiele itu, na, bete. Ini, amar, apa tuh itu, na? Lama ini tak kata ageran dehenda, epa. Lama ini tak harus prestan dehenda, epa. Tapi tuh, na, karena yang serge kata vitara. Anneh ammalat itu mama kiele, na? Eka berarti. Tetapi, emas kat, hati panti poti. අටේ පන්තියේ ජන කතා පොතේ හැම එකක්ම පොතේ සිංහල පටන් ගන්න ජන කතාත් ඊළඟට ඒක අග තියෙනවා ළමොන්ට කතාවක් හදලා හරි කියන්න පුරුදු කරා දැන් පොතේ මේ දරුවෝ මේ පැන පැන කතා කරන්නේ ඇයි දන්නවද මේගොල්ලන්ට ඉස්කෝලේදී කතාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ පුතාලා කියන්න ඉඩ දෙනවද නැහැ දැන් මම කරන්නේ ළමයි නායකයෙක් දැන් අම්මලා තාත්තලාට තොන්න අවස්ථාවක් දෙනවා ආන් ඉන්න කතා කරන්න පුළුවන් අපේ බෑනියන් වහන්සේ කෙනෙකුටයි කතා කරන්නේ ඉන්නවද අපිට එක්ක අම්ම කෙනෙක් Gatku ini dah sama, tapi lama tak ngekini. Ini sama hari kerja tiap hari darurat. Tapi bagaimana istirahat di rumah selagi awal itu terus kebagian. Kedap kincir. Benda itu benda. Ikan mangi itu juga hari. Makanya memang orang ponda kawasta apa dino apa udik ter. Vidual peti tuh mana ponda panti itu sambandu. Ah, makanya ini dua puluh tahun itu. Dan panti itu ke sama macam ada daru ekasih panas bahag ke terbagai samband lain no. Ataram me panti itu ilim kalat ibba pansi kalat asan ni daru sangkia awak ilim kalat ibba. Namu titing mangkita ni mama ekat or tujuh prakash kerene me panti ke samband ini kohomat kita mukut mama danna.
මොකද අපේ සැප්තැම්බර් මාසයේ තිබ ආරම්භක දේශනාවට 1000කට වඩා සහභාගී වුණා අපිට ඒ අවස්ථාවේදී එක දේශනකින් දේශන දෙකකින් තමයි කරන්න සිද්ධ වුණේ මේ දේශනේ. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම දැන් අපිට අවශ්‍යලා තියෙනවා ඇත්තටම ඒ කියන්නේ දැන් අපේ සර්ගේ අධ්‍යාපන ක්‍රමය මම හිතන්නේ අනිත් ගුරුන්ට වඩා ගොඩාක් වෙනස්. වෙනස් සමතන ඔගොලු දකින්නේ නැති මම හිතන්නේ ඒ ඒ ක්‍රමයෙන් නිසා තමයි සර්ට හැකියාව ලැබිලා තියෙන්නේ මුළු ලංකාවම දන්නා හොඳ දේශකයෙක් බවට අඳුරාගෙන තියෙන්නේ ඒ සර්ගේ තිබ ඒ දේශන රටාව නිසා. මම හිතන්නේ ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ ඉන්න දරුවෝ අතරින් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ කියන්නේ සර්ගේ දේශන රටාවත් එක්ක සර් හදන ඒ පෞරුෂයත් එක්ක ගොඩනගෙන්න කැමති දරුවෝ තමයි අපිට ඇත්තරම අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මොපියෝගේ ඉල්ලීම් තියෙන වරින් වරට දැන් තියෙන ක්‍රමය වෙනස් කරන්න කියලා. ඉතින් මට ඉල්ලීම් කරාට මම අඩුගානේ සර්ටවත් එක්ක කියන්නේ. මොකද හේතුව අපිට හැකියාවක් නැහැ අපිට ඇත්තට අපේ තියෙන දැනුමත් එක්ක අපිට හැකියාවක් නැහැ කවදාවත් සර්වක කියනකොට උපදෙස් දෙන්න. මොකද පරිණත ඥානියත් එක්ක දරුවන්ට ඒ කියන්නේ විශේෂයෙන්ම විශිෂ්ට දරුවන්ට උගන්වලා ඒ තියෙන පරිණත ඥානියත් එක්ක මම හිතන්නේ මෙතන ඉන්න කිසි දෙමාපියෙකුට මම හිතන්නේ ඒ පිළිබඳව තර්කයක්වත් ඉදිරිපත් කරන්න. ඒ හින්දා මම කවදාවත් ඒ අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. මම අහන්නේ කියන්නේ කරා ඒක කරන්නේ සර්ගේ ක්‍රමය ඒක තමයි. මේ විදිහට අපි හැඩ ගැහෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ට පෙනෙයි දැන් ඒ කියන්නේ මේ දේශන අවසානයේදී ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ අවුරුද්ද අවසාන කියලා. අවුරුද්ද අවසානයේදී දරුවාගේ වෙනස ඒක මැනගන්න හොඳම ක්‍රමය තමයි ඔයගොල්ලෝගේ දැන් ඉස්කෝලේ පන්ති කාපරින දරුවයි මේ දරුවා අතර වෙනස බලන්න පුළුවන් අවුරුද්ද අවසානයේදී. ඉතින් නිතරම සර් කියලා දෙන කාරණාවක් තමයි ඕගොල්ලෝ මේ අපි ඔන්ලයින් පන්තිවල වෙල ඉගෙන ගන්න දේ ගෙදර ගිහලා අම්මට එහෙම නැත්නම් යාළුවට කියලා දෙන්න කියලා. මොකද ඇත්තට අම්මේ තාත්තේ මං හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. මොකද එතකොට දරුවාට නිර්වද්‍යව කතා කරන්න පුරුදු වෙනවා. තමාගේ දැනුම නිර්වද්‍යව තව කෙනෙකුට බෙදන්න පුරුදු වෙනවා. ඒ ඔස්සේ තමයි එයා අධ්‍යාපනය ලබන්නේ. ඒ හිතන්න එපා දැන් අපි පන්ති ගස් වර්ගවල ඉගෙන ගත දරුවා අල්ලමු ගෙදර ළමයට මේක කියා දුන්නා පස්සේ එයා නොමිලේ ඉගෙන ගන්න. ඒක නෙමෙයි. නොමිලේ ඉගෙන ගන්න ඒ දරුවා ඒ දරුවනේ ඔගොල්ලෝ දරුවා තමයි ඉගෙන ගන්න. මම හිතන්නේ සර්ගේ ප්‍රතිපත්තිය ඒකයි. ඉතින් ඒ වගේ පෞරුෂයක් ඇති දරුවෙක් තමයි මම හිතන්නේ බිහි කරන්නේ. මම හිතන්නේ අද මෙතන 150ක් හිටියට මම හිතන්නේ 500කට වඩා ශිෂ්‍ය සංඛ්‍යාවක් අපිට ඉල්ලුම් කළා තියෙනවා. ඉතින් ඉල්ලුම් කළා තියෙන එකෙන් ගොඩක් අය හිතුවා මම කිව්වේ නැහැ. මම හිතන්නේ අහපු කීපු දෙනෙක් විතර මම කිව්වේ ගොඩක් අය හිතුවා පන්ති ගාස්තු ගෙවුවොත් විතරයි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ලබන සතිය වෙනකොට පන්ති ගාස්තු ගෙවන්නම් කියලා කීපු කට්ටිය ගොඩාක් ඉන්නවා. එතකොට මේ අපිට බලවා ගන්න හැකි ප්‍රමාණයක් තියෙනවා. මොකද හේතුව පාලනය කළ හැකි ප්‍රමාණයක් විතර අපි වන්දව ගන්න. ඉතින් ඒ සඳහා අපේ ආයතනයේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙන දෙමෝපියෝ තමයි අපි දරුවෝ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ දෙමෝපියෝ ගැන තමයි මේ කතා කරන්නේ. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙන දෙමෝපියෝ තමයි විශේෂයෙන්ම අපිත් එක්ක මේ ගමන යන්න ඕන. ඉතින් ඒකෙදි මම හිතන්නේ පොඩි නිර්ණායකයන් කීපයක් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න සර් මට ලබා දුන්න අවස්ථාවේ මතක සර් මට දෙයි විනාඩි 5ක් විතර වගේ කාලයක් මම ඔයගොල්ලන්ට ඒ කාලය තුළ පැහැදිලි කරන්න අපේ ආයතනයේ මොකක්ද අපි ප්‍රතිපත්ති කියන එක. ආරම්භව මම කියන්න ඕන අපේ ආයතනයේ මුදල් පසුපස හම්බවන ආයතනයේ මොකද හේතුව සත්‍ය අපි මේ දක්වා අපේ පන්තිවල සමහර දරුවෝ ඉන්න මාස දෙක තුන ගාස්තු දෙවු නැති කටි. හැබැයි ගෙවුවේ නැති වුණාට ඒගොල්ලෝ සක්‍රීයව දේශනවලට සහභාගී වෙනවා. එහෙම කියලා අපි නොමිලිය ගන්නව නෙමෙයි. නමුත් සක්‍රීයව දේශනවල සහභාගී වෙනවා. ඉතින් ගොඩක් වැඩ කරන දරුවෝ ඉන්නවා. ආර්ථික අපහසුකම් තියෙන දරුවෝ වෙන්නේ නැති. නමුත් අපි එතෙන්දී පොඩ්ඩක් ලිහිලක් තියෙන අපේ ආයතන ප්‍රතිපත්තිත් එක්ක. එහෙම කියලා අපි ලිහිල පෙන්නන්නේ දරුවාගේ දක්ෂතාවය මත පමණයි. සමහර අය එහෙම නැතුවත් සහභාගී වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න වැඩි වෙලාවක් ගත කරන්න නැතුව මේ අපේ දැන් අද දේශනේ අපි ඔයගොල්ලන්ට නොමිලේ සහභාගී වෙන අවස්ථාවක් ලබා දුන්නා. අපි ඉදිරි දේශනවලදී කොහොමද සම්බන්ධ වෙන්නේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නයි මගේ යුතුකම.
කොහොමද සම්බන්ධ වෙන්නේ පිළිබඳව. හොඳයි මම ඒකට මම ඔගොල්ලන්ට පැහැදිලි කරන්න කොහොමද ශිෂ්‍ය ලියාපදිංචිය සිද්ධ වෙන්නේ කියලා ගොඩාක් අය ප්‍රශ්නයක් අහලා තිබ්බා කොහොමද ලියාපදිංචිය සිද්ධ වෙන්නේ කියලා. හොඳයි දැන් ඔගොල්ලන්ට මම තැන WhatsApp මගින් මේ වගේ පණිවිඩයක් මේ වෙනකොට ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ලැබිලා තියෙනවා. නවක සඳුන් ලියාපදිංචි කිරීම පිළිබඳව මෙතෙන්දී විශේෂයෙන් අපි කතා කරන්නේ හය ශ්‍රේණියේ දරුවෝ පිළිබඳව. ඉතින් විශේෂයෙන් මෙතන අපි කියන කාලසටහන ඇතුළු තොරතුරු දැනගැනීමට මේ ලින්ක් එක පිවිසෙන්. දැන් මෙතන අපි මේ ලින්ක් එක දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ ලින්ක් එක එවුවාන් පස්සේ ඔයගොල්ලෝම වෙබ්සයිට් එකේ යනවා. මම ඒ වෙබ්සයිට් එක පස්සේ ඕපන් කරලා පෙන්වන්න. එතකොට අපිට මේ මුලින්ම අපි මේ ලියාපදිංචි ගාස්තුව කය කරන්නේ මොකක්ද නෙමෙයි අපි අයිතුම් පත්‍රය බාර ගන්න අවස්ථාවේදී මේක අය කරනවා. මොකද හේතුව අපිට අවශ්‍යලා තියෙනවා ඇත්තරම අයිතුම් පත්‍ර සීමා කරගන්න අනවශ්‍ය විදිහට මම පෙන්වුවොත් එහෙම පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ වෙනකොට අයිතුම් පත්‍ර විතරක් අවිලා තියෙනවා 600 700ක් විතර. නමුත් 600 700ෙම අපි බඳවා ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ හින්දා අපිට සීමිත සංඛ්‍යාවක් තමයි බඳව ගන්න. ඉතින් මුලින්ම අපි ලියාපදිංචි ගාස්තුව බොහොම පොඩි ගාස්තුවක් අය කරන්නේ රුපියල් 500ක මුදලක් අය කරලා තමයි අයිතුම් පත්‍රය එවන්න ඕන. එතකොට අපේ සියලුම ගෙවින් දුවල පුතාලගේ ලියාපදිංචි ගාස්තුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හැම ගාස්තුවක්ම ගෙවිය යුතු ගිණුම් අංකය තමයි දීලා මේ UC ගුණරත්න කියලා කියන්නේ ආයතනයේ අංකය ආයතනයේ ගිණුම් ගිණුමේ නම. ඊට පස්සේ මේ ලංකා බැංකුව තියෙන්නේ බත්තරමොළ ශාඛාව. ඒකෙදී මේ ගිණුම් අංකයට මේ දෙමාපිය තමයි මේක විශේෂයෙන් බලන්නේ. අපේ දුවදරුවෝ බලල වැඩක් නැහැ. මිෂන් මම හිතන්නේ මේ මම මගේ කතාවත් එක්ක දෙමාපිය එකතු වෙනවා නම් වැඩියෙන්ම හොඳයි. මම මේක අවසානයේදී දෙමාපියන්ට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබා දෙන්නම්. ඉතින් මේ වගේ ගාස්තුවක් ගෙවන්න ඕන. ඒ ගෙවුවාන් පස්සේ තමයි අපි ඒ අයිතුම් පත්‍රය බාරගන්නේ ඕගොල්ලන්ට. මේකෙන් පස්සේ අපි මේ ශිෂ්‍ය අයිතුම් පත්‍රය පුරවන්න අවස්ථාව දෙනවා. මේ ශිෂ්‍ය අයිතුම් පත්‍රය මේ විදිහට Google Form එකක් ඕගොල්ලන්ට පුරවන්න තියෙන්නේ. මේක මුද්‍රණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුද්‍රණය නොකර මේ මේ ලින්ක් එක මත ක්ලික් කරලා මේක ගියාන් පස්සේ Google Form එක තියෙනවා. මම මේ Google Form එක පුරවන්නේ කොහොමද කියන එකත් මේ මගේ දේශනාවෙන් පස්සේ මම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ශිෂ්‍ය ලියාපදිංචි අංකයක් අපි ලබා දෙනවා. දුවේ පුතේ ඔයගොල්ලෝ හැමෝටම ලියාපදිංචි අංකයක් ලබා දෙනවා අපි. ඔයගොල්ලෝ ඒක හොඳට පොතක ලියාගෙන හරි කොහේ හරි මතක තියාගන්න. මොකද ඔයගොල්ලෝගේ හැම කටයුත්තක්ම කරෙන්නේ මේ ශිෂ්‍ය ලියාපදිංචි අංකයෙන්. ඉතින් ඒ පිළිබඳවත් අපි දැනුවත් කරනවා. ඒ වගේම පන්ති ගාස්තු පිළිබඳව අපි විවිධ විෂයන් සඳහා පන්ති පවත් වෙනවා. ඉතින් පන්ති ගාස්තු ගෙවීම පිළිබඳ සිංහල මාධ්‍ය එක විෂයකට රුපියල් 1000ක් වගේ මුදලක් තමයි අය වෙන්නේ පුතේ. ඉංග්‍රීසි මාධ්‍ය විෂයම් කරන දරුවෝ ඉන්නවා නම් මෙතන. මොකද මම දන්නවා මෙතනින් රජයේ සිලබස් එක වගේම පෞද්ගලික මේ පාසල් වල ඉගෙන ගන්න දරුවෝ. ඒතකොට ඒගොල්ලොත් මේ රජයේ සිලබස් එක තමයි කරන්නේ. දරුවෝ දෙකොට්ටාශෙම ඉන්නවා මේකේ. ඉතින් මේ ඉංග්‍රීසි මාධ්‍ය කියලා කියන්නේ ඔයගොල්ලෝ ගණිතය විද්‍යාව වගේ විෂයන් ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරනවා නම් ඒ සඳහත් අපේ ආයතනයේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ ලිටරචර් කියන පුතේ ඔයගොල්ලෝ දැම්ම එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉංග්‍රීසි මාධ්‍ය විතරයි සම්බන්ධ වෙන්නේ. මේ එතකොට පුතේ මෙන්න මේ කියන පියවරවල ටික සම්පූර්ණ කරන් පස්සේ තමයි ඔයගොල්ලෝ ඒ පන්තියට ඇතුල් කරන WhatsApp group වලට ඇතුළත් කරන්නේ. හොඳයි. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපේ ඔයගොල්ලෝ පොඩි දරුවෙකුට උනත් අපිට බොහොම පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද අපේ වෙබ්සයිට් එකට යන්නේ කියලා. හරි මම වෙබ්සයිට් එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳයි පොඩි වෙලාවක් දෙන්න මම වෙබ්සයිට් එක ඕපන් කරගන්නකම්. මොකද මේකෙන් පුතේ මේ වෙබ්සයිට් එකේ හරහා ඔගොල්ලන්ට ගොඩාක් අවස්ථා තියෙනවා. ඔගොල්ලන්ට කාලසටහන අමතක වුණොත් එහෙම නැත්නම් අපේ තියෙන විෂයන් පිළිබඳව අමතක වුණොත් විශේෂයෙන් දෙමාපියන්ට අමතක වුණොත් එහෙම විෂයන් තියෙන දිනයන් ඒ පිළිබඳව හැමතරතුරක්ම මේ වෙබ් අඩවිය මගින් ලබා ගන්න පුළුවන්. මේ තියෙන අපේ වෙබ් අඩවිය මේක තියෙන PPL Educational Institute කියලා ගහුවාන් පස්සේ ඔගොල්ලෝගේ වෙබ් බ්‍රවුසර් එකේ ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා අපි මොනවද කරන පාඨමාලා පිළිබඳව. මේ තියෙන්නේ ස්කූල් සිලබස් එකේ අපි අත්නගසගේ සිංහල පන්තිය, ඊළඟට ජියෝග්‍රැෆි වලට අපේ පන්ති තියෙනවා. ඒක ළඟදීම පටන් ගන්නවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය ගණිත විෂය, සිංහල මාධ්‍ය ගණිතය, සිංහල මාධ්‍ය විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම රොබෝ අධ්‍යාපනය, රොබෝටික් කියලා කියන්නේ රොබෝටික්, ඒ වගේම කේම්බ්‍රිජ් එක්සෑම්
ඔගොල්ලන්ට අදාරන්න පුළුවන් මොකද අපි දුවල පුතාලා දන්නවා ඇති කේම්බ්‍රිජ් කියලා කියන්නේ UK වල තියෙන යුනිවර්සිටි එකක් ඒකේ එක්සෑම් මෙහෙ තියෙනවා ඉතින් ඒවත් දුවල පුතාලට අදාරන්න අවස්ථාවක් තියෙනවා මම ඒ සඳහා වැඩි වෙලාවක් දැන් ගත කරන්නේ එතකොට අපි දුවේ පුතේ ඔගොල්ලන් කාලසටහන බලා ගන්න ඔගොල්ලන්ට පුළුවන් මේ මෙනු එක මේ ක්ලික් කරාන් පස්සේ ඔගොල්ලෝ මේ ටයිම් ටේබල් කියලා තියෙනවා ටයිම් ටේබල් ගියාන් පස්සේ මම පේනවනේ දුවේ පුතේ මේ ටයිම් ටේබල් ගියාම ඔන්න ග්‍රේඩ් 6 දැනට ඔගොල්ලෝගේ ආරම්භ කළ තියෙන පුතේ හය ශ්‍රේණිය සිංහල පන්තියේ විතරයි. ඒකයි මේ කාලසටහනේ වෙන විශේෂම වුන් තාම පටන් ගන්නේ නැහැ. මේවා කියන කිසි දෙයක් අපිට ඇහෙන්නේ නැහනේ. කවුද කතා කරනවා ඇහෙනව නේද? මම පොඩ් එකට කතා කරන්න බැරි කරන්නම්. අපි මයික් එක ඔන් කරලා බලන්නකෝ. ඔන්න මම පොඩ් එකට කට්ටිට කතා කරන්න බැරි කරා. මම දැයි දැන් මගේ දේශනේ විතරයි ඇහෙන්නේ. එහෙනම් ඔන්න දැන් මේ දැන්ට අපි ආරම්භ කරලා තින්නේ 6 ශ්‍රේණි දුව පුතාලනේ සිංහල විෂය විතරයි. අපි තනිකුත් විෂය මොකුත් ආරම්භ කරලා නැහැ. අපි දෙමෝපියන්ට දැනුවත් වෙන්න මම අනිත් එක පෙන්වන්න මේ 7 ශ්‍රේණියේ මේ විදිහට පටන් ගන්න තියෙන සිංහල ගණිතය 8 ශ්‍රේණියේ සිංහල විතරයි මේ සිංහල ගණිත මේ අනිත් විෂයන් තිය මේ සිංහල විෂය විතරයි. ඒ විදිහට මේ විදිහට අපි විෂයන් ගණනාවක් අපි යනකොට මේ විදිහට යනකොට උසස් පෙළ දක්වා යනකොට සියලුම විෂයන් වගේ හදාරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මෙතන ගිහිල්ලා ගියාන් පස්සේ මේක හෝම් පේජ් එකේ ගියාන් පස්සේ හෝම් පේජ් එකේ දැන් අපිට බලා ගන්න ඕන සිංහල විෂය සම්බන්ධයෙන් සර්ගේ කාලසටහන දැනගන්න ඕන. දැනගන්න ඕන නම් මේ විදිහට ගියා. දැන් මෙතන සර්ගේ මෙතන මේ මේ පෝස්ට් එකට මෙතන ක්ලික් කරාන් පස්සේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් සර්ගේ මොනවද උගන්වන විෂයන්. සිංහල භාෂාව හා සාහිත්‍යය තමයි සර්ගේ ප්‍රධාන විෂය. ඊට අමතරව ලොකු අයියලා රක්කලට තමයි සිංහල සාහිත්‍ය රසවාදය කියලා කියන්නේ. ඒක දුවල පුතාලට දාලා නෑ පුතාලට දාලා නෙමෙයි සිංහල භාෂාව හා සාහිත්‍යය. ඔන්න තියෙන කාලසටහන. මේ කාලසටහන ගත්තාන් පස්සේ මේ කාලසටහනේ මෙන්න දුවල පුතාලන්ගේ 6 ශ්‍රේණි තියෙන මෙතන. මෙතන තියෙන 7 ශ්‍රේණිය. මෙතන තියෙන්නේ මේ ඔය උපාධි කරන අයියලා ගැක්කලාගේ මේ තියෙන 8 ශ්‍රේණිය ඒ ඉදිරිය තියෙනවා. මෙතන තියෙන ඔන්න දුවල පුතාලගේ පන්තිය තමයි මේ තියෙන්නේ. කවදාද තියෙන්නේ සෙන්සුරාදා හවස 6ට. දැන් ඔන්න දෙමාපියන්ටම පැහැදිලි කරන්න ලෑස්ති මේ කාලසටහන අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බැරි හේතුව ඉල්ලීමක් කරන්න එපා. වෙනස් කරන්න බැරි බලන්න කොහෙටද දාන්නේ කියලා දාන තැනක් නැහැ. හරි. ඒ කියන්නේ සතියේ දවස් 7ම මේ සර්ගේ පන්ති පැවැත්වෙනවා. ඉතින් ඒ හිඳ සතියේ දවස් 7ම සර් කැප කරන්නේ දරුව වෙනුවෙන් තමයි කැප කරන්නේ. ඉතින් මේ දවස් 7ම වෙන් කරලා තියෙන ඒ හිඳ කවදාවත් මේ වෙලාව වෙනස් කරන්න විදියක් නැහැ. වෙන මොනවා හරි පන්ති තියෙනවා නම් ඒවා වෙනස් කරගන්න මේ අපේ පන්ති වෙනස් කරන්න බැහැ. දැන් යම් දුවෙක් පුතෙක් ලියාපදිංචිලා නැත්නම් ඔන්න මම දැන් කියා දෙන්නේ කොහොමද ලියාපදිංචි. ඒතර පුතාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතර කරන්න තියෙන්නේ මෙතන රෙජිස්ටර් නව කියලා ඔබන්න තියෙන්නේ. රෙජිස්ටර් නව ලැබුවාන් පස්සේ දැන් පුතාලාට මේ වගේ ෆෝම් එකක් එනවා හොඳට බලා ගන්න. දැන් එතෙන්දී මේ රෙජිස්ටර් වෙනකොට අහනවා මොකද්ද ඔයගොල්ලෝගේ ඊමේල් එක කියලා. ඊමේල් එක කියන්නේ දුවේ පුතේ මේකට කියන Google accounts කියලා. Google account එකක් ඕනම තියෙන ඔයගොල්ලෝගේ හැම phone එකකම Google account එකක් තියෙන. එහෙම phone එකක් නැති එහෙම Google account එකක් නැති phone එකක් ලංකාවේ නැහැ. ඒ කියන්නේ හැම Android phone එකකම Google account එකක් තියෙන. එහෙම නැතුනොත් එහෙම ඔයගොල්ලන්ට අඩු ගන්න Facebook යන්නත් බෑ. ඔයගොල්ලන්ට ඊමේල් යන්නත් බෑ. ඉතින් හැම එකේම තියෙන නැති එකක් නැති නිකාම ඔයගොල්ලෝ ක්ලික් කරපුවා මේ Google account එකෙන් තමයි ඔපන් වෙන්නේ. සමහර අය කියන්නේ password මතක නැහැ. password මතක නැත්නම් ඔයගොල්ලන්ගේ මේ email එකේ password තමයි ගහන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන email එක කොහොමද ඔයගොල්ලෝ ගහන්න ඕන? මම email එක ගැහුවා. හරි? ඔන්න මම මේ පුරවන හැටි කියලා දෙන්නේ. හරිද? මම හිතන්නේ අපේ දෙමෝපිය ගොඩාක් අය අහලා තිබ්බා මේක පුරවන්න තේරෙන්නේ නැහැ සර් මට අද මේ දේශනේදී කියලා දෙන්න කියලා. ඔන්න මම දැන් කියා දෙන්න යන්නේ. ඔන්න මුදා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මම ඉස්සර සඳහන් කරා මේ ෆෝම් එක පුරවනකොට අපි අනවශ්‍ය අයිතුම් පත්‍ර අයින් කරන්න මට ඕන දැන් පෙන්වන්න පුළුවන් මේ මම 500ක් 600ක් විතර අයිතුම් පත්‍ර එනවා එකම කෙනා 10 15ක් එවලා තියෙනවා මොකද එකපාරක් එවනවා මොකද ආසාවට වගේ පුරවනවා මේක ඒ හින්දා තමයි අපි මේක මේ විදිහට කරේ ඊට පස්සේ මෙතන මුදල් තැන්පත් පත්‍රිකාව කමුණන්න තියෙනවා ඒක අමුණන්න හරීම ලේසි මේක එබුවා දැන් ඕගොල්ලෝගේ ෆෝන් එකකින් කරනවා නම් මෙතන මේ ෆෝන් එකකින් කෙලිම කැමරාවෙන් මෙතන ෆොටෝ එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන මේක ඕගොල්ලෝගේ කොහරි කම්පියුටර් එකකින් කරනවා නම් කම්පියුටර් එකේ කොහරි ෆයිල් එකක් අපි හිතමු සේව් වෙලා තියෙනවා කියලා අපි සේව් කරලා තියෙන කොහරි තැනක මම මෙතන ඕගොල්ලෝ සාම්පල් එකක් මම පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා දැන් අපි මේ තියෙන්නේ සල්ලි ගියෝපික සල්ලි ගිය උදාහරණයක් වශයෙන් මේ තියෙන්නේ සල්ලි ගියෝපු ෆෝම් එක මේ තියෙන්නේ
මං හිතුව අපිට මේක ඔන්න ඇමුණුවා මෙතෙන්ට ඇමුණුවා පස්සේ දැන් මෙතන ඇමුණන්න තියෙනවා ඒක ඇමුණුවා පස්සේ මේ විදිහට අප්ලෝඩ් කර මෙතන අප්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා ඒක ඒ බොම් ගා මේ විදිහට අප්ලෝඩ් වෙනවා මේගොල්ලෝගේ කම්පියුටරකින් හරි ෆෝන් එකකින් හරි කොහම හරි වෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන පුතාලගේ මුල අකුරු සමග නමක් උදාහරණයක් වශයෙන් හිතමු පුතාගේ නම මම මේ කියන්නම්කෝ නිකන් අමර කියලා එතකොට හරි තමයි ඒ යු අමර කියලා හිතුවා දැන් එතකොට අපි මෙතන පුතාලා දොළ පුතාලට ආමන්ත්‍රණය කළ යුතු නම කියලා කියන්නේ පුතාලා දැන් මේ Zoom එකෙන් පන්තියට සම්බන්ධ වෙනකොට මොන නමින්ද සම්බන්ධ වෙන්නේ ඉතින් අපි හිතමු ඒ නම මෙතන අපි දානවා අමර කියලා දානවා හරි දැන් පුතාලාගේ මේ ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳව අපි හිතමු පුතෙක් කියලා පුතා නම් මේක හරි අපි හිතමු ලිපිනේ කියලා අපි ලිපිනේ මම දානවා මෙතන කලම්බු කියලා දානවා මේක ඕගොල්ලෝ හරියට ලිපිනේ දාන්න ඕන මම මේ දැන් නිකන් සාම්පල් යන්න දාන්නේ කලම්බු කියලා දානවා හරි මොකද හේතුව මේ ඕගොල්ලෝ මොකද මේ අපි ඉස්සරහට ඕගොල්ලන්ට මේ ඉස්සරහට මේ ලියුම් අරම එවනකොට මේ මේ ලිපිනේට තමයි අපි එවන්නේ හරි මේ ලිපිනේට එවන්නේ හරි එතකොට උපන් දිනේ මේ විදිහට තෝරන්න තියෙනවා අපි හිතමු ඔයගොල්ලෝ උපන් දිනය 2011යි කියලා 2011 නම් මෙතන ඔයගොල්ලන්ට එක්ක ගහන්න පුළුවන් 2011යි කියලා මෙතන උපන් දිනේ ටයිප් කරන්න පුළුවන් මෙතන හිතමු අද පළවෙනිදා ජනවාරි පළවෙනිදා ජනවාරි පළවෙනිදා 2011යි කියලා හරි එහෙම ගැහුවා ඊට පස්සේ මෙතන පුතාලගේ ඩෙන්ටි කන්ඩර් නම්බර දාන්න ඕනේ ඒක එහෙම හිස් තැනක් තියන්න ඊට පස්සේ WhatsApp අංකේ මේ අංකේ දානකොට හරි විදිහට දාන්න උදාහරණයක් වශයෙන් අපි හිතමු WhatsApp අංකය කියලා 0.7 1.7 කියලා මේ බිංදුව දාන්න පුළුවන් නැදා ඉන්න පුළුවන් 0.7 1.7 9.49 1.77 මගේ අංකේ හරි දැන් පුතාලා ඉන්න 6 ශ්‍රේණි මේ 6 ශ්‍රේණි කියලා ඔබන් පාසල මොකක් හරි දෙතුමු අපි පුතාලා පාසල අපි මොකක් හරි පාසලක් කියලා මම මෙතන දානවා පාසල කියලා දානවා මෙතන ඔයගොල්ලෝ පාසල හරියට දාන්න හරි මම ස්කෝල් ගිල් දැම්මේ නිකන් ඔයගොල්ලෝ දැනගන්න හරි දැන්ට පුතාලගේ මේ අයියා කෙනෙක් අක්ක කෙනෙක් මේ අධ්‍යාපන තීරණ එයාගේ ශිෂ්‍ය අංකයක් දාන්න ඕන මම හිතමු මම මෙතන දාන ශිෂ්‍ය අංකය 2500 කියලා. ඒ කියන්නේ දැන් පුතාලගේ අයියා ළඟ අක්කගේ තමයි නම්බර් එක දාන්න ඕන. ඊට පස්සේ මෙතන නෙක්ස්ට් කියලා ලැබුවාන් පස්සේ ඕගොල්ලන්ට ඊළඟට අහනවා අම්මගේ තාත්තගේ නම. මෙතන අම්මගේ තාත්තගේ නම දානවා මම මෙතන දානවා මොකක් හරි නමක් දානවා A U මොකක් හරි අපි හිතමු මොකක් හරි සමන් කියලා දැම්මා. ඊට පස්සේ තාත්තගේ නම්බර් එකක් මෙතන දාන්න. ඊට පස්සේ මේකෙන් පස්සේ නෙක්ස්ට් කියලා ලැබුවා. ලැබුවාන් පස්සේ ඔයගොල්ලන්ට අහනවා මේ 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 ඔයගොල්ලෝ මොනවද හදාන්න අපේ අතන හදාන්න විෂයන්. විෂයන් කියපු පස්සේ ඔයගොල්ලෝ හදාන්න විෂයන් තමයි සිංහල තව එක එක විෂයන් ඔයගොල්ලන්ට තියෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ඊට පස්සේ අපේ ආයතනයේ කොන්දේස් මාලාවක් තියෙනවා. ඒකත් එක එකයි කියලා ඔයගොල්ලෝ මේක සබ්මිට් කරන්න තියෙන්නේ. හරිම ලේසි. සබ්මිට් කරාන් පස්සේ ඔගලන්ට මැසේජ් එකක් එනවා මෙන්න මේ ආකාරයට දැන් ඔයාගේ අයිතිම් පත්‍රයේ සබ්මිට් කරලා තියෙන ශිෂ්‍ය ලියාපදිංචි තොරතුරු සැපීම සාර්ථකයි ඔබගේ ශිෂ්‍ය අංකයේ ආයතන මගින් දින 3ක් ඇතුළත WhatsApp මාර්ගයෙන් පණිවිඩ මාර්ගයෙන් ඔබ වෙත යොමු කරන ඇති. ඒ කියන්නේ මම දුවේ පුතේ මේක අවසානයේදී ඔගලන්ට WhatsApp පණිවිඩ මාර්ගයෙන් ඔගලන්ට සියලු තොරතුරු සපයනවා. ඉතින් මම හිතන්නේ ඕන මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති දුවල පුතාලට වඩා අම්මලා තාත්තලාට මොකද මේක කොහොමද මේ වගේ ෆෝම් එකක් පුරවන්නේ කියලා දැන් ඔන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙන ප්‍රශ්න අහන්න මොකද මගේ වැඩි වෙලාවක් ගත කරන්න මම ගොඩක් කියලා ගත්ත වැඩි වගේ දැන් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න excuse me sir ඔව් මේ දැන් අපි දැන් සර් සීමිත සංඛ්‍යාවක් කියවනේ බඳව ගන්නෙ එතකොට දැන් අපි මේ පන්ති ගාස්තුවේ පන්ති ගාස්තුවේ දැන් සර්ට ගෙවලා WhatsApp කරනකොට අපි බිල් එක ඔව් එතකොට ලියාපදිංචි කරන්නේ නම් උනොත් එහෙම සර් මොකද කරන්නේ නෑ ඒ නෑ මෙහෙමයි අපි කරන්නේ අපිට හැකියාව තියෙනවා ලියාපදිංචිය බ්ලොක් කරන්න ඒ කියන්නේ අපිට අවශ්‍ය සංඛ්‍යාව එනකොට මං එක ඕන මෙතන පෙන්වන්න පුළුවන් මං හිතන්නේ ගණන් අවශ්‍යයි මං හිතන්නේ අපි අවශ්‍ය ගන්න ආව පස්සේ ඉතුරු අයට සබ්මිට් කරන්න බැරි වෙන බ්ලොක් කරන්න පුළුවන් හරි ඉතින් අපි ඒ ක්‍රමයට අපි සීමා කරනවා ශිෂ්‍ය සංඛ්‍යාව මොකද අපි ගන්න පුළුවන් පන්ති කෝ ගන්නන්න පුළුවන් ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවනේ ඒ ප්‍රමාණය සීමා කරනවා ඉතින් අපේ තියෙන නීති රීති මතක් කරොත් එහෙම අපි හැම මාසෙම පන්ති ගාස්තුව නම් හැම මාසෙම පළවෙනි සති තුල ගෙවා අවසන් කළ යුතු වෙනවා ඒ කියන්නේ 7 වෙනිදාට ප්‍රථම පන්ති ගාස්තුව ගෙවන්න ඕන එසේ ගෙවෙන්නේ නැත්නම් සමහර අවස්ථාවෙදී පන්ති අහිමි වෙන්න අවස්ථාව තියෙනවා
මංගිතන්නේ කවදාවත් අපි දරුවන්ගේ පන්ති අහිම කරන්න එපා මොකද දරුවා ක්‍රමයෙන් තමයි වැඩෙන්නේ දවස ගානේම පඩිපෙලින් පඩිපෙල නගිනා වගේ ඔයගොල්ලෝ දරුවාවස පඩිපෙලින් පඩිපෙලට එක නේද එක දවසක් ආයි පාඩමක් අහිමි වුණොත් එහෙම පාඩුවක් ඒ හින්දා ඔයගොල්ලන්ට අහිමන පාඩම් අපි පටිගත කර පාඩම් වශයෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා උදාහරණයක් පාඩම කියවනකොට තේරුම් නැත්නම් පස්සේ ලාග රෙකෝඩින් ඉල්ලගෙන බලන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනතේ ඔය බලන්න උඩ වම් කෙරවරේ රෙකෝඩින් කියලා වැඩෙනවා නේද ඒ ඉතින් හැමදාම අපි රෙකෝඩින් කියනක දානවා යම් හේකි රෙකෝඩින් නැත්නම් ඉල්ලීම ටක් ගාලා කියන්නේ මොකද අපිට මතක වුණොත් එහෙම රෙකෝඩින් දාලා නැහැ කියලා අපි දරුවෙක් මතක් කරනවා ඉතින් හැම දේශනයක්ම රෙකෝඩ් කරනවා රෙකෝඩ් කරලා පස්සේ ඔයගොල්ලෝ අරබන්නේ දැන් දානකකින් ව්‍යාකරණ පාඩමක් කියලා දෙනවා දුවල පුතාලට මේ පාඩම කියා දෙන අතරේදී තේරුන්නේ නැහැ නැවත වරක් දෙමෝපියෙත් එක්ක රෙකෝඩින් අරගෙන බලන්න පුළුවන් ඉතින් අපි ඉදිරියේදී වෙබ් අඩවිය හරහා ඔයගොල්ලන්ට ශිෂ්‍යාංකයක් එක්ක ඇතුල් වෙලා රෙකෝඩින් එක බලන අවස්ථාවක් තියෙනවා ඒ වගේ ගොඩාක් පහසුකම් රැසක් අපි සපයලා තියෙනවා ඉදිරියේදී ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා දරුවා එහෙට මෙහෙට යවන්න නැතුව ගෙදරින් ඉඳන්ම සුරක්ෂිතව මේ වසංගත තත්ත්වයක් එක්ක ඒ විතරක් නෙමෙයි රටේ පවතින සියලුම තත්ත්වයක් එක්ක ඒක රැ වෙනකම් පන්ති වල තියන්න ඕනේ අර මගදොටේ ප්‍රීවිල් වල එක්ක යන්න ඕනේ හැබැයි කොයි දේ කරන්නත් අම්මා තාත්තා පහේ ශිෂ්‍යත් හිටිය වගේ පස්සෙන් ඉන්න ඕන මොකද හේතුව මම හොඳාකාරවම දන්නවා දෙමාපිය නැති වෙලාවට පුතාලා මේ ඔන්ලයින් ක්ලාස් එක ඕපන් කරලා එක්ක ගේම් ගහන මොනවා හරි දෙයක් කරනවා හරි ඒ හින්දා ඒව වළක ගන්න දෙමාපියන්ගේ අතේ වගකීම තමයි ඒවන් වළක්වගෙන දරුවාව හරි විදිහට අධ්‍යාපනයට යොමු කරවන එක මොකද අනිත් එක සර්ගේ දේශන වල නම් කරන්න හම්බෙන්නේ නැහැ මොකද සර් විටින් එක එක එක්කෙනාගේ ප්‍රශ්න අහන හින්දා එක එක්කෙනාට අවස්ථාව ලබා දෙන හින්දා එහෙම කරන්න හම්බෙන්නේ නැහැ නමුත් මම දන්නවා සමහර ගණිත පන්තිවල එහෙම ඉඳලා අපිට අහු වෙලා තියෙනවා මොකද අපි මේ ඉඳන් ඔක්කොම මොනිටර් කරනවා අපි ස්ක්‍රීන් එකේ මොනිටර් වෙනවා ඉතින් ඉතින්දී අපිට බලා ගන්න පුළුවන් කවුද දරුවා අපතා කොහොමද ඉගෙන ගන්න පිළිබඳව ඉතින් ඉතින් ඒ පිළිබඳව ඉතින් මතක් කරන්න ඕන තව මොන හරි ප්‍රශ්න තියෙනවද excuse me පන්ති තියෙනවද සර් ඔන්ලයින් පැහැදිලිුන්නේ නැහැ පුතේ මොකද්ද දිගටම ඔන්ලයින් පන්ති තියෙනවද සර් ඔව් දිගටම ඕගොල්ලෝ ඕ ලෙවල් කරලා කැම්පස් යනකම්ම ඔන්ලයින් තමයි කරන්නේ නයි මේ මේ පන්ති කවදාවත් නතර වෙන්නේ නැහැ මග දිගටම ඔන්ලයින් විතරයි කරගෙන යන්නේ මොකද අපි ෆිසිකල් ක්ලාස් අපි පටන් ගත්තේ නැහැ අපිට දැන් පටන් ගන්න අවස්ථාව තිබුණාට පටන් ගත්තේ නැහැ අපි ඔන්ලයින් ක්‍රමයට පමණයි පන්ති පවත්වාගෙන යන්නේ හරි මොකද ඒ හින්දා තමයි මේ බඩවිය පටන් අරගෙන හැමදේම පටන් අරගෙන ක්‍රමානුකූලව මේක ආරම්භ කරේ ඒ මුඛ්‍ය පරමාර්ථය ඇතුව තමයි කරේ මේක අතරමඟ නතර වෙන්නේ නැත excuse me sir අපි දැන් පන්ති ගන්න ඕනේ මොන නම්බර් එකද පන්ති ගාස්තු රිසිට් එක ඊළඟට එවන්න ඕනේ මොන නම්බර් එකද සර් මම ඉස්සලා පෙන්නපු නම්බර් එක UC ගුණරත්න කියන මේ account app එකේ ඒකට තමයි පන්ති ගාස්තු එවන්න ඕන සර්ලට පෙන්වන්න ඕනේ මොන නම්බරේ WhatsApp කරන්න ඕනේ මොන නම්බරේ වෙන WhatsApp කරන්න ඕන මෙහෙම පන්ති ගාස්තු ගෙවලා ඔගොල්ලෝ එවන්න ඕන Google form එකක් තියෙනවා මම ඒකත් දැන් මම පෙන්වන්න කිව්වොත් ගොඩාක් වෙලාව ගත වෙනවානේ දැන් මම Google form එක පුරවන විදිය මම පෙන්නුවා ඔගොල්ලන්ට මේ group එකට එවනවා පන්ති ගාස්තු ගෙවීමෙන් පසුව මේ මේ WhatsApp මේ form එක පුරවලා එවන්න කියලා ඒක හරිම ලේසි අර ලියාපදිංචි form එක වල හරිම ලේසි ඒකෙන් පුරවලා එවන්න එහෙම එවන්න හැකියාව නැති කෙනෙක් WhatsApp වල වුවත් කමක් නැහැ හැබැයි මතක ඇතුව ශිෂ්‍යාංකය දාන්න ඕනේ නිවැරදිව ශිෂ්‍යාංකය සඳහන් කරන්න නැත්නම් වැඩි ශිෂ්‍යාංකයක් දැම්මොත් වෙන දරුවෙක්ගේ account එකට තමයි යන්නේ ඒ හින්දා මේ ශිෂ්‍යාංකය නිවැරදිව සටහන් කරන්න ඕන ඉංග්‍රීසි මීඩියම් පන්ති ගැන විස්තර කියන්න පුළුවන්ද දැන් ඔව් පුතේ ඉංග්‍රීසි මීඩියම් අපේ තියෙනවා ගණිතයේ තියෙනවා ගණිතයේ තියෙනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙන පන්තියක් අපි ආරම්භ කරනවා හැබැයි කිසි කලබලයක් නැතිව පුතේ අපි මීසරේ පටන් ගමු ඔයගොල්ලන්ට මුලින්ම ඔයගොල්ලන්ට මේ අපේ ආයතනයේ සර්ත් එක යන දේශන වලින් සක්‍රියව දාගෙන ඔයගොල්ලන්ට කොහොමද මේක අධ්‍යාපනය සාර්ථක කරගන්න පිළිබඳව සර් අඩිතාලම දානවා එහෙම නැතුව දුවේ පුතේ මේ ඔන්ලයින් ක්‍රමයක් එක්ක ඔයගොල්ලන්ට යන්න බෑ ඉතින් සර්ගේ දේශනත් එක්ක ටික කාලයක් යනකොට තමයි අපි ඉතුරු පන්ති පටන් ගන්න. එහෙනම් කලබල වෙලා එහෙම මේ පන්ති වල ගන්නේ එපා. ඔබ පොඩි වයසින් ඉන්නේ. ඔව්. සර් එතකොට සර් අර මේ Google form එකේ මේ අපි හද විෂය දාන්න ඕනේ සර්. ඔව්. එතකොට සර් දැන්ට තියෙන්නේ සිංහල විතරනේ සර්. එතකොට මේ
සිංහල විතරක් දැම්මනම් ඇතිද සර්? ඔව් දැන්ට පුතේ සිංහල විතරක් දාන්න. අපි ඉස්සරහට භූගෝල විද්‍යාව ඒ වගේම පුරවැසි අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් දෙකෙන්ම ඊට පස්සේ විද්‍යාව ඊට පස්සේ දෙමළ ඉංග්‍රීසි මොකද අපේ ඉංග්‍රීසි ඒ වගේම ඉතිහාසය සියලු විෂයන් අපි ආරම්භ කරනවා. ඒ හින්දා මම හිතන්නේ ඔයගොල්ලන්ට මම හිතන්නේ දැනට සිංහල දේශගත විතර රැඳී සිටින්න කලබල වෙන්න එපා. ඔයගොල්ලන්ට වයස තියෙනවා. ඔයගොල්ලෝ තාම පාසලේවත් පටන් අරගෙන නැහැ. සිලබස් එක මාර්තු මාසෙ තමයි පටන් ගන්නෙ. ජාත්‍යන්තර පාසල වල පටන් අරගෙන නැති. ඔව්. සර් අපිට රොබෝටික්ස් කරන්න හම්බෙන්නේ කී යසරද සර්? ඔව් දැන් රොබෝටික් දැන්ම අයිතුම් කරන්න පුළුවන් පුළුවන් පුතේ දැන් එක බැජ් එකක් පටන් අරගෙන දැන් පවත්වාගෙන යනවා. වදවල පුතාලාට දෙවෙනි බැජ් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් අපි වයස සීමාව අනුව මගව ගන්න දැන් ගහන්නකම 6 ශ්‍රේණි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ මේ වයසට ගැලපෙන ආකාරයට අපි ඒ රොබෝටික් පන්ති ආරම්භ කරනවා. ඒ පිටමතම අපි ඔයගොල්ලන්ට ගෲප් එකකට දැනුවත් කිරීමක් කරන්න. සර් වෙබ්සයිට් එක සර්ච් කරන්න කොහොමද? මොකද්ද පුතේ? වෙබ්සයිට් එක සර්ච් කරන්න කොහොමද? වෙබ්සයිට් එක පුතේ ටයිප් කරන්න PPL Educational Institute කියලා. හරි. ඔව් සර් ඒක මොකේද සර්ච් කරන්නේ? Google එකේ සර්ච් කරන්න පුතේ. Google මේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් වෙබ් බ්‍රවුසර් එක තියෙනවානේ. Google වෙන්න පුළුවන්, Opera වෙන්න පුළුවන් මොනවා හරි වෙබ් බ්‍රවුසර් එකෙන් සර්ච් කරන්න. දැන් ෆෝන් එකෙන් නම් ඒත් ඒ විදිහම තමයි. සර් රොබෝටික් කියන්නේ මොකද්ද? ඔතේ රොබෝටික් කියලා කියන්නේ වර්තමාන ඔයගොල්ලෝ දන්න තාක්ෂණයක් තියෙනවා රොබෝට් තාක්ෂණය කියලා. දැන් අපි හැමදේ ඉස්සරහට ඔයගොල්ලන්ට ජීවත් වෙන්නේ ඒ වගේ තාක්ෂණයක් යටතේ. හැමදේම ඒ රොබෝට් තාක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට ගෙදර යම්කිසි දැන් උදාහරණයක් ඔයා ගෙදර තොරණක් හදනවා කියලා. ගෙදර තොරණක් හදනවා තොරණ ලයිට් දාගන්න පුළුවන් රොබෝට් තාක්ෂණය. හරි ඒවා පවා කියෝ දෙනවා. දැන් ඉස්සර වගේ අර මොකද කරකලා ඒ කියන්නේ මොකද රෝලක් වගේ කරකලා ඉස්සර අපි කරේ. දැන් එහෙම නෙමෙයි ඔක්කොම රොබෝට් තාක්ෂණය තමයි කරන්නේ. ඒක ඉලෙක්ට්‍රොනික විද්‍යාවක් ඒක කරන්නේ. ඉතින් දුවල පුතාලට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඒක. ඉතින් ඒක අමතර විෂයක්. ඒ දෙමාපියන්ට හැකියාව මත තමයි ඒක තීරණය වෙන්නේ. මං හිතන්නේ මම ආපහු එකතු වෙන්න තව පොඩි වෙලාවකින් අපි සර්ගේ දේශනත් එක්ක දැන් පොඩ්ඩක් සහභාගී වෙලා අවසානයේට අපි නැවත ප්‍රශ්න වටයක් යමු පුතේ. Excuse me sir. මං කියන්නකෝ. මොකද පුතේ? WhatsApp අංකේ 0.717 හරි සර් මිසර් එතකොට මේ ලියාගෙන අත්නැක සර් නම්බර් එක ඔය අපෝ කියනවද 0.717 0.717 එළිය බොක්ක හරි නෑ ඒකට පෙන්නොත් අපජිනතු බයිද අවුල වැන්ද ඉපයි ලියාගත්තද කිනෝ කියලා කිව්වා නම 9499 177 මම ඔයගොල්ලෝ મેસેජ් එකක් දාන්නම් හැමෝටම. Excuse me sir. සර් පන්ති ගාස්තු කීයද? රුපියල් 10000 වෙන්නේ පුතේ මාත් ඉන්නේ. සර් මං කොහොමද ගන්නෙ සර්? පුතේ එක්කෙනෙක් කතා කරන්න හරි. Excuse me sir. ඔව්. සර්ට කවුරුන්ද කියන්න පුළුවන්ද? පුතා මේ ඔන්න මම මම එව්වා ඔයගොල්ලෝ මගේ WhatsApp අංකය ඔයගොල්ලෝ ලියාගන්න උතන මේ ඇති මේ මොනවාද chat box එකෙන් ගන්න මගේ නම්බර් එක අත්තනගසගේ නම්බර් එකත් මම එවන්නම්. හැබැයි අත්තනගසට ඔයගොල්ලෝ මතකතුව කෝල් කරනකොට මේ එකපාරක් රින් කරලා සර් answer කරොත් විතරක් කරන්න. මොකද සර් ගොඩාක් වෙලා දේශන වල ඉන්නේ, දේශන වලට කවදාවත් ෆෝන් එක answer කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හොඳයි එහෙනම් මේ ලියාගන්නකෝ අත්තන. මම ඔයගොල්ලන්ට අත්තනගසගේ නම්බර් එකත් මම එවන්නම්.
එහෙනම් හොඳයි මම දැන් අවස්ථාව ලබා දෙන අපේ සර්ට නැවතත් දේශනා දෙන්න ඉතිතු වෙන්න කියලා. හොඳයි සර්. හරිද? ඔව් සර්. හොඳයි පුතේ දැන් ඔන්න මේ ඉගෙනීම් වලට වඩා ආයතනේ සම්බන්ධකම් පවත්තර එකක් අපි දැනගන්න එපැයි. ඒකයි මම විද්‍යාල්පතිතුමාට නැත්තම් මුල්ලෝ විවිධ ක්‍රම එතුමා අමතන්න උත්සාහ කරන. හොඳයි. එතකොට පුතේ දැන් අපි පාඨමාලාවේදී කරන දේ දැන් දෙමව්පියන් තේරුණා. ඒක කියන්න පුතේ. Excuse me sir. මේ මම parent කෙනෙක් කතා කරන්න. එතකොට මේගොල්ලන්ගේ පොත් බලන ඒ වගේ දේවල් තියෙනවද? පොත් කියන්නේ අපි දැන් අපිට රචනා ලියවන. දැනට අපිට නිබන්ධනයක් දීලා ඒ නිබන්ධනය අපිට පුළුවන් දෙමව්පියෝ ලවා හරි නැත්නම් ඔය 4500 ක ඒවා ගෙන්න ගන්න බෑ. එහෙම නැත්නම් මොකද හොඳම දේ රචනා ලිවීමනේ. එතකොට රචනයක් ලියලා ඒකේ හරි වැරදි බලලා ඒකට ලකුණු ක්‍රමයකට අපි ඉදිරිපත් කරමු. මෙන්න මෙයාගේ රචනෙට ලකුණු මෙච්චර ලැබිලා තියෙනවා. ඒකේ වාර්තා පහුගියවත් අපි ළඟ දැනට අනිත් පන්ති වල ඒවා තියෙනවා. සර් අපි ඒක ලබා ගන්නේ WhatsApp group එකට දාන්න ඕන රචනාව හරි ලියලා අපේ group එකට එවන්න ඕන. ඔව් ඊට පස්සේ අපිට යොමු කරන්න පුළුවන් නේද? ඔව්. තව තියෙනවද අපේ අම්මලා තාත්තලාට ප්‍රශ්න? මොකද්ද අපේ අහන්නේ මේ දුව? ශිෂ්‍යාංක ලබා ගන්න කොහොමද? මොන්න අපේ විද්‍යාල්පතිතුමා ශිෂ්‍යාංක. පුතේ ශිෂ්‍යාංකේ දෙන්නේ ලියාපදිංචි උනාන් පස්සේ අර ඉස්සලා මම පෙන්නපු අයිතුම් පත්‍රය එව්වන් පස්සේ මම මෙහි WhatsApp පයින්ඩියක් මාර්ගෙන් ඔයගොල්ලන්ට ශිෂ්‍යාංකේ ලබා දෙනවා. මම හිතන්නේ දැන්ට මම මෙතන ලැබිච්ච දුවල පුතාල ඇති. හරි මම හිතන්නේ ඒගොල්ලෝ දන්නවා මොකද ශිෂ්‍යාංකේ පිළිබඳව. ඒ වගේ දුවල පුතාල ලියාපදිංචි උනාන් පස්සේ ශිෂ්‍යාංකයක් අපි මම ඔයගොල්ලන්ගේ WhatsApp account එකට එවනවා. නිතරම එක දරුවෙක් එක WhatsApp account එකකින් විතරයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ ශිෂ්‍යාංකය නිතරම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා ඔයගොල්ලන්ගේ WhatsApp account එකට. එතකොට අම්බුනා පස්සේ ඒක පොතක ලියලා තියාගන්න. Thank you sir. Sir. කවද වගේ පොත් මොනවාද ඕනේ sir? සොයගඩ පොත් මොනවාද ඕනේ? මොකද්ද පුතේ? පොත් මොනාද ඕනේ? පොත් දැනට දැන් අපේ පෙළ පොතනේ අපි කරන්නේ පුතේ. පෙළ පොතේ පාඩමෙන් පාඩමට දැන් අපි අද කතා කරන්නේ නලිරාල රැවටිච්ච එක. දැන් ඕකේ ඊළඟට අපි බලනවා ඕකේ අවබෝධ ප්‍රශ්න ටිකක් තියෙනවා. අද අපි කතන්දරේ දැනගත්තා. ඊළඟ දවසේ මම ඒ කතන්දරේ ඔය අවබෝධ කියන එක ඔගොල්ලන්ගෙන් අහනවා. අහලා ඔව්. අයි ශේනියේ පෙළ පොත ඈනේ. ඔව් සර් අවසර දෙන්න. ඔව් සර් ආශේනිය පළපත නැහැ. තියෙනවා සර්. ඔව්. මාර්තුනේ දෙන්න පුතාලට. තියෙනවා සර්. තියෙනවා සර්. තියෙනවා සර්. තියෙනවා සර්. තියෙනවා සර්. පළපත නැති දුන්නා. සර් අපිට දුන්නා. දුන්නා. දුවල පුතාල එමු කන් දෙන්න. පළපත නැති දුවල පුතාලට පළපත ආයතනයෙන් ලබා දෙනවා. දුවල පුතාලට ඇහෙනවද? පෙළපොත නැති දුවල පුතාලාට ආයතනයෙන් පෙළපොත ලබා දෙනවා PDF එකක් හැටියට. ඔයගොල්ලෝගේ group එකට මේ ලබා දෙනවා පෙළපොත. හරි? PDF එකක් හැටියට ලබා දෙනවා. මුලින්ම කරගන්න අවශ්‍ය වෙන්නේ පාඩමක් බලන්න පුළුවන් phone එකෙන් හරි නැත්නම් computer එකෙන් හරි බලන්න පුළුවන් පෙළපොත PDF එකක් හැටියට ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ group එකට ලබා දෙනවා. ඔයගොල්ලෝ ලියාපදිංචි වුණා පස්සේ. හොඳයි සර්. පුතේ එතකොට මේ ඔයගොල්ලෝගේ
පන්ති ගාස්තු ගෙවන්න ඕන පෙබරවාරි මාස 7 වෙනිදා ඉස්සෙල්ලා ඒ කියන්නේ ඊළඟ පන්ති පැවැත්වෙන දිනට කලින් පන්ති ගාස්තු ගෙවුවන් පස්සම අපි පන්තියට ඇතුල් කරගන්නේ පැහැදිලිද ඔව් සර් ඔව් පන්ති එතකොට ඉස්සෙල්ලා සඳහන් කළ ආකාරයට දුවල පුතාලගේ අර ඇගෙයීම් කටයුතු කෙරෙනවා ඔයගොල්ලන්ට විභාග පවත්වන ඉස්කෝලේ වගේ විභාග පවත්වනවා ඒ වගේම ඕගොල්ලෝගේ අත් අකුරු පරීක්ෂා කරන්න අපි ඕගොල්ලෝගේ රචනා ලියව ගන්නවා ඒව ලියලා අපේ WhatsApp group එකක් ඕගොල්ලන්ට තියෙනවා ඒකට ඕගොල්ලෝ දාන්න ඕන දැම්ම පස්සේ ඕගොල්ලන්ට ඒ රචනාවට ලකුණු ලබා දීම කරනවා ඒ වගේ කටයුත්තක් කරනවා දේ පුතේ ඒ හින්දා ඕගොල්ලෝගේ අත් අකුරු පරිශීලනය හැමදේම වලනේවා මේ අපේ ආතන හරහා කරනවා ඒ කොහොමද WhatsApp group එක හරහා ඕගොල්ලන්ට අපි කිව්වන් පස්සේ ඕගොල්ලන්ට කෙටි කතා ලියන්න අවස්ථාව ලබා දෙනවා ඒ කෙටි කතා අපි හතේ ශ්‍රේණි දැන් කෙටි කතා අපි ග්‍රන්ථයක් මුද්‍රණය කරන්න යනවා ඉස්සරහට කෙටි කතා වල ග්‍රන්ථයක් මුද්‍රණය කරනවා මොකද ඔච්චර කාල වැඩි හිටියලු කෙටි කතා තමයි තියෙන්නේ දැන් ළමයි ලියන ළමා කතා වලින් අපි ග්‍රන්ථයක් මුද්‍රණය කරන්න යනවා ඉස්සරහට ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලෝ තේරෙයි අපේ වැඩ පිළිවෙල මොකක්ද කියන එක excuse me sir අපේ තාත්ත පදි දාන්නේ අකුතේ මට තියන්න එපා තව වැදගත් කරනවා මතක් කරන් තියෙනවා විශේෂයෙන්ම මම දැන් දෙමාපිය කෝඩ් එකට අහුම්කන් දුන්නා හොඳයි මේක ඉතාම වැදගත් කාරණාවක් පොඩ්ඩක් දෙමාපිය අහුම්කන් දෙන්න දැන් අපි ඔන්ලයින් ක්‍රමයට පන්තියක් තියෙනකොට අපිට ගෙවල් වල තියෙන මේ දේවල් අපිට ඇහෙන්න හොඳ නැහැ මොකද ලංකාවම අහගෙන ඉන්නේ ගෙවල් වල ප්‍රශ්න ඒ හින්දා දුවල පුතාලා නිතරම gedara මේ තමා ඉගෙන ගන්න වටපිටාව හොඳට හදාගන්න දුවේ පුතේ මොකද හේතුව දැන් සමහරට අපේ දුවල පුතාලට පුංචි ගයක් තියෙන්න පුළුවන් පුංචි ගයක් තිබ්බට කමක් නැහැ පුතේ එහෙම දරුවෝ තමයි අපිත් එක්ක ඉන්නේ වැඩි හරියා එතකොට දුවල පුතාලා කරන්න ඕන ඒ තමාගේ අධ්‍යාපන වටපිටාව හොඳට හදාගන්න හරි අධ්‍යාපන වටපිටාව හදන්න කියලා කියන්නේ දුවල පුතාලා නිතරම තමාගේ මේසේ බිත්තිය පැත්තට හරව ගන්න. ඒ කියන්නේ කැමරාව තියෙන එක බිත්තිය පැත්තට හරව ගන්න. මොකද එහෙම කියලා කියන්නේ අපි දැකලා තියෙනවා සමහරලාට අම්මලා තාත්තලා මේ බාත්รูම් එකේ ඉඳන් එනවා දුවල පුතාලා කැමරාවට හසු වෙනවා. ඉතින් එහෙම එපා දුවල පුතාලා නිතරම තමාගේ කැමරාව බීතිය පැතර මෙව කරගන්න. ඒ වගේම නිතරම පන්ති පැත්තට ගෙදර පුළුවන් තරම් සද්දේ අවම කරගන්න. මොකද හේතුව දුවල පුතාලාට මේ කැමරාව ඔන් කරන විදිහක් නැහැ. ඔන් කරනකොටම පිට එක්ක ටීවී එක සද්දයක්. එහෙම නැත්නම් ගෙදර තාත්තා කෑ ගන්න සද්දයක්. මොහරි දෙයක් ඇහෙනවා. ඒ හින්දා ඒ වටපිටාව නිතරම හදාගන්න දොළ පුතාලා. ඒ හින්දා ඒ පිළිබඳව මම මතක් කිරීමක් කරනවා. දැන් උනත් ගොඩක් සද්ද ඇහෙනවා. අද පළවෙනි දවසේ ඉඳ වෙන්නේ නැති. ඉදිරියේදී දේශනයේ බාධාකින් තොරව කරගෙන යන්න ඒ කටයුත්ත නම් අත්‍යවශ්‍යම කළ යුතු වෙනවා. සර් ඔව් අපේ තාත්තා පදි 10නේ තාත්තට ඔව් දැන් අහන්නු හරි ඔව් පුතේ මෙහෙමයි ඉතින් අර ආයතනයක් ගත්තන් පස්සේ ආයතනයක නීති නිර්මාණාවක් තියෙනවා ඉතින් අර ඒ අවස්ථාවකදී ඉතින් අපිට ඒ ආයතනවල තියෙන ක්‍රමවේදයට අනුගත වෙන්න වෙනවා ඒ හින්දා මං හිතන්නේ ඒකට අනුගත වුණාන් පස්සේ තමයි අපිට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ මං හිතන්නේ මොකක් හරි ක්‍රමවේදයකින් ඒ ආයතනයේ ක්‍රම පරිපාටි අනුගමනය කරන එකයි මම අපේක්ෂා කරනවා ඒ කොල්ලෙක් කරන සර් අපේ තාත්තට පඩි 10නේ මොකද කරන්නේ තැන්කියු ඔව් මොනවා ප්‍රශ්න තියෙනවද අදා ඔව් දැන් ඔතන මේ දැන් අපි හිතමු දැන් ඔය දැන් උදාහරණයක් මම ගන්නම් සදිල් මීදි පුතේ දුවගේ ෆෝන් එක තියෙනවනේ ඒ දුවගේ ෆෝන් එකෙන් ඔන්න ගෙදර සද්ද ඔක්කොම අපි අහගෙන ඉන්නේ
හරි එහෙම නොවෙන්න දැන් ෆෝන් එකෙන් යනවා වෙන්න පුළුවන් පුළුවන් නම් ෆෝන් එක ඒ වෙලාවට පොඩ්ඩක් සද්ද අඩු කරලා එන කෝල් පොඩ්ඩක් ඒ පන්තිය පැවැත්වෙන වෙලාවේ තියෙන ශබ්ද අඩු වෙන විදියට මේව කරගන්න. ඉතින් පුතේ ප්‍රශ්න අහලා ඉතලත් අන්මියුට් කරන්න. එව්වානේ කරන්න තේරම කරන්න එව්වා. එව්වා කරන්න ඊට පස්සේ තමයි මේවා වෙන්නේ. පුතාලට ඇහෙනව නේද? අන්නේ වගේ පේනවනේ කරා පාඩමට බාධාවක් සිද්ධ වෙනවනේ. ඒ හින්දා එහෙම නැති වෙන්න අපි ඉස්සරහට නිතර ප්‍රශ්න අහන වෙලා විතරක් ඔයගොල්ලෝ මේ අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න. හොඳයි එහෙනම් අපි පාඩමත් එක්ක එකතු වෙමු. තව පොඩි වෙලාවක් තියෙන්නේ විනාඩි 10 8ක් විතර වගේ තියෙන්නේ. පාඩමත් එක්ක එකතු වෙමු. සර් ලියන්න බිඩු කියවන්නුනේ. මොකද්ද පුතේ කියන්නේ? සර් දැන් ලියන්න බිඩු කියවන්නුනේ. ඈ ලියන්න බිඩු කියවන්නුනේ. ලියන්න පුතේ ඕගොල්ලන්ට මොකද්ද අපි කියමුකෝ CR පොත් තියනවා නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. පිටු 100ක විතර වගේ. මොකද ඒකේ අපිට මේ සාහිත්‍යයයි ව්‍යාකරණයි එකට කරගෙන යනකොට අපි එකේ ඉඳලා පිටු 50ක් 60ක් විතර සාහිත්‍යයට එකතු කරලා අග කොටස ව්‍යාකරණ වලට වෙන් කරන්නේ. ව්‍යාකරණ මහ ගොඩක් නැහැ. එන්න සාහිත්‍යයට වැඩි පිටු ප්‍රමාණයක් තියලා අග ටික ව්‍යාකරණ කියලා අර උඩින් කපලා ඕගොල්ලෝ දන්නවනේ උත්තරම වෙන් කළා තියමු. දැන් ලබන සතියේ ඉඳලා අපිට පොත ඕන. පුතාල මම කියනකොට දැන් මේකේ අමාරු වචන තියෙනවනේ. ඒ අමාරු වචන සමහර ගමේ වචන තියෙනවා අපි දන්නේ නැති. ඒ ගමේ වචන දැන් මන් දැක්ක මේක තියෙනවා ඔය මේ අර ඉබ්බා උස්සන් යනකොට පාවිච්චි කරන ගමේ වචනයක් තියෙනවා. ඒවෙන් තේරුම අපි දැනගන්න ඕනේ. ඒ ජනවහරේ තියෙන වචන. ඊළඟට අපේ විදුහල්පතිතුමා කිව්වා වගේ පුතේ මේ දැන් එකපාරක් මේ දරුවෙක් පාඩමට වෙලා ඉන්නවා. ඊට පස්සේ අම්මයි තාත්තයි ගහගන්න පටක් ගත්තා. ඒගොල්ලෝ බැනගන්නේ ඔක්කොම අපිට ඇහෙන්න ගත්තා. අර දරුවා වහම දුරගතනේ විසන්දි කළා. මං හිතන්නේ ආයි ආවේ නෑ ඒ දරුවා පන්තියට. ඒ හින්දා පුළුවන් තරම් මේ පුළුවන් තරම් සම්පූර්ණයෙන් බැරි වෙයි. දැන් මගෙත් මිනිවිරි ඇවිල්ලා මෙතන සමහරලාවට මේ නැටුම් එහෙමත් නටනවා. ඒවා පොඩි දරුවෝනේ පුතේ. ඒවා පාලනය කරගම හැබැයි අම්මල තාත්තලගේ සද්ද නම් ඇහෙන්න දෙන්න එපා. දරුවෙක් කඩනකොට ඒක කමන්නේ. ඒවා ඉතින් පොඩි දරුවෝ අඬන්න එපේ අපි ඉගෙන ගන්නවා කියලා. එන දෙමව්පියෝ විතරක් මේ ටිකක් සංවර වුණා නම් මේ මොකද අපි මේක YouTube එකට දානවනේ පුතේ. එතකොට මුළු සීමාන්තිකව බලන. මොකද අපි ඒක බ්ලොක් කරන්නේ නැහැ. පුතාලට ලංකාවේ ඕන කෙනෙකුට මේ පාඨමාලාව ඇහෙනවා බැලෙනවා. ඊළඟට අපේ විදුහල්පතිතුමා කිව්ව දේ අර කලින් හතේ පන්තියේ ළමයිට මම නිදහස දුන්නා ගිය සතියේ මොකද ඒකේ හතේ පන්තියේ පොතේ පුතාලත් හතට ආවම පෙනේ ඒකේ ළමයින්ට කතන්දරයක් හදන්න ක්‍රම දෙකක් හදලා තියෙනවා. මම ඒ ක්‍රම දෙක කියලා මම දැන් කතන්දර හදන්න. මේගොල්ලෝ හැදුව පුතේ කතන්දර තොගයක්. එක එක જાති නූතන කතන්දර, පරණ කතන්දර. ඊට පස්සේ මම යෝජනා කළා අපි හතේ පන්තිය ඉවර වෙන්න කලින් ඒ කතන්දර ටිකෙන් අපි පොතක් මුද්‍රණය කරමු. මුද්‍රණය කරලා ළමයි දෙමව්පියන්ගේ සහයත් අපිට ඕන. ඒ හතේ පන්තිය දැන් ඕගොල්ලෝ ගැන මට තාම අනාවැකියක් කියන්න බෑ. අපි එක දවසක අපි ඕගොල්ලෝ අපටි අපටි සදමෙ කලින් වෙනකොට අපටි මේ වගේ අය බවට පත් වෙයිද කියලා. එතකොට ඕගොල්ලෝ ඒ ක්‍රියාකාරකමට යොදවනවා. දැන් ওই අම්මා කෙනෙක් ඇහුවනේ ළමයින්ගේ ලියන දේවල් බලාගන්නේ කොහොමද ඒවා?
දැන් අර විදිහේ කතාවක් ලියලා මට එවුවම එතකොට එක එක ළමයාගේ කතා ඔක්කොම මගේ ළඟට එන. අනික මම බොහෝ විට බලන්න ඉදිරියේ මම සටහන් දෙනකොට මේ ඒ සටහනේ පද බෙදීම මම කියලා දෙනවා. දැන් උදාහරණයක් ඇටියට යයන්න මයන්න වයන්න දයන්න අපි හැම පෙළ පොතකම පුතේ අයින් කරලානේ තියෙන්නේ. ගියේ ය තුලින් ය කෑවා ය දිව්වේ ය නිසකයෙන් මයන්න තනි. ඒවා මම සටහන දෙනකොටම පුරුදු කරනවා. සමහර ළමයි පුතේ උපාධියත් ගන්නවා. ඒගොල්ලෝ දන්නේ යයන්න ඇඩ් කරන්න ඕනද? යයන්න නිපාතය. දයන්න නිපාතය. වයන්න නිපාතය. ඒවා මම මේ පොඩි බබාලට කියලා දෙන්න. ටික ටික ඒගොල්ලෝ මේ પરම්පරාව පුතේ අම්මල තාත්තලට මම කියන්නේ මේගොල්ලෝ හරිම දියුණු තාක්ෂණික પરම්පරාවක් ඔ මේ දරුවෝට. මේගොල්ලෝ ඔක්කොම මහෞෂධ පඬිතුමා වගේ ආය. ඉස්සර මහෞෂධ පඬිතුමා වගේ ළමේ බිහි වෙන්නේ මෑණිවරුනි කෝටියකට එකයි. දැන් නෑ පුතේ කෝටියක් ගත්තොත් කෝටියෙන් දෙන්නේ කර ඔක්කොම මහෞෂධ පඬිවරු. තියුණු මොළයක් තියෙන දරුවෝ තමයි අපේ පන්තිවල ඉන්නේ. ඒකනේ මෙච්චර කෑ ගහන්නේ. මට මමත් කතා කරනවා මට කතා කරන්න ඕන. ඒක තමයි මම මේගොල්ලන්ගේ බුද්ධිය මනින ක්‍රමය. දැන් ඉස්කෝලේදී වෙන්නේ පුතේ ඉස්කෝලේදී ටීචර් ළමයින්ට කතා කරන්න දෙන්නේ නැහැ. කවුරු හරි හරස්පරින් නැවුවොත් ටීචර් කියන තවසේ කට වැඩියා කට කට. ඒ දරුවෝ ආයි කතා කරන්නේ නැහැ. දැන් අර හතේ පන්තියේ ළමයි මට කිව්වා ප්‍රශ්න අහන්න ගිහලා සර් අපි දන ගහගෙනත් ඉන්නවා කියලා. එහෙනම් අපි පන්තියේ ඉන්නවලු තෘෂ්ණිම් භූත වෙලා. දැන් මගේ පන්තිය තෘෂ්ණිම් භූත පන්තියක් නෙවෙයි. මම ළමයාගේ නම අහනවා ඉස්කෝලේ අහනවා. එතකොට මේ 500ක් විතර ළමයි පිරුණම 500 අස්සේ ඒ ළමයි ගැන පොඩි ප්‍රතිචාරයක්ත් ලැබෙනවා. පුතාලා කැම්පස් යන අවධියකදී යාළුවෝ කියයි ඔයාගේ නම මං අහලා තිබුණා. ඔයයි මමයි හයේ පන්ති එකට ඉන්නකොට ඔයා ওই ගාල්ලේ ඉඳලා බදුල්ලේ ඉඳලා මාතර ඉඳලා ඔයා නේද කතා කළේ. අන්න එහෙම ඔන්ලයින් සංස්කෘතියක් හදනවා. එහෙනම් පුතේ අදට මේ පාඩම ටිකක් බාධා වුණා. මේ ඔවත් දැනගන්න ඕන දේවල් නේ ගුරුතුමා අපිට දැනුම් දුන්නේ. උදිත ගුරුතුමා එහෙමනම් පුතේ ආයිබෝවන් අපි ලබන සතියේ සෙනසුරාදා එදාට නම් පාඩම විතරයි ආ එදාට ආයිබෝවන් සර් I go once.